කොමාරිකා සිසිලැති බබල් රෙදි සූදනකට ප්‍රොවයිඩ් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි බබල් රෝස සුවඳයි ජීවත් වෙන්නට ඕන කරන දේවල් වලට වඩා ගොඩාක් ඕන නැති දේවල් වෙනුවෙන් වෙහෙස වෙමින් ඉන්නවා හොරු අල්ලපුවාම මේ පොලිසියට තරු හම්බ වෙනවා හැබැයි හොරු නෙමෙයි අල්ලන්නේ පොලිසිය අපේ ජීවිතේ මේ ඕනම කෙනෙක්ට තමන්ගේ කොටසක් සම්පූර්ණ කරන්න තව කෙනෙක් ඉන්නවා හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් කාමරේ කවුළුවෙන් හිමිහිට බලමි නගරේ මොකක්ද නැති වුණු යමක් සොයන කැළඹුණු මිනිස් දෙබරය නිවිමි මං මොහොතකට නුඹ ළඟ මේ රහස් කුටියට හොරෙන් වැද ආදිතම මිනිසාගේ සම්භවයේ සිට වර්තමානය තෙක් මානව පරිණාමය පිළිබඳව සලකා බැලුවොත් කයේ ස්වરૂපයට අපිට පුළුවන් සමානතා හදාගන්න කය ගොඩනැගිච්ච විදියට ඒත් අධ්‍යාත්මික ස්වરૂපයේ සමාන අසමානතා පිළිබඳව අපිට විග්‍රහ කරන්නට අමාරුයි මොකද ඒ තරමට වෙනස් අපේ චින්තන වින්දන අදහසින් විග්‍රහ කළොත් ඒ කාරණයම එය ඊටත් වඩා වෙනස් අපේ ප්‍රියතාවයන් එයත් වෙනස් ඉතින් වෙනස් ප්‍රියතාවයන් වෙනස් තැන් පිළිබඳව සොයා යන කලාත්මක භාවිතාවන් එක්ක ජීවත් වෙන මිනිස්සු අපට නිරන්තරයෙන්ම මුණ ගැහෙනවා හමු වෙනවා ඔවුන් එක්ක අපි සහෘද වෙනවා ලංකාවේ ගීතාගාරයට දිනපතා ලැබෙන ගීත අතර නූතනේ කියවෙන නම් හොයා බැලුවොත් සම්මානනීය සංගීතඥ මිත්‍රෙක් මුණගැහෙනවා. ඔහු එක්කයි අද අපි කවි තෝරන්නේ දර්ශන වික්‍රමතුංග කියන ඔබ අප හැම දිනාටම හුරු නම අද කවි තෝරන අසුනේ ඉන්නවා ආයිබන් දර්ශන. අත්‍තරම මේ සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයෙක් ගීතය ටෙලි නාට්‍ය වෙන්න පුළුවන් සිනමාත්මක භාවිතා වෙන්න පුළුවන් මේ හැම තැනම සංගීත භූමිකාවේ ඔහුගේ නම කියවෙනවා අපි මුණ ගැහින්නේ 99 2000 අවුරුදුවලේ තුරුණු ශක්ති අවසන් මහතරගෙදි තමයි ඔබ මට මුණ ගැහින්නේ එහිදී ලිහිණියේ ගීතය නිර්මාණය කළා ඔබ ඒ තරගාවලියේ ලංකාවෙම දෙවන ස්ථානය දිනා ගන්නවා මට මතකෙ විදිහට දෙවන ස්ථානය ගීතයේ දෙවන ස්ථානය ඔබ දෙවන ස්ථානේ දිනා ගන්නවා ඉතින් මේ කාලේ ඉඳලා අපි නිතර මොන ගැහුන් නැති වුණාට අපි හිතින් බැඳුණු මිත්‍රයෝ ඉතින් ඒ නිසා ඒ හිතවත්කම එහෙමම තියාගෙන අපට අද කවි 10ක් තෝරන්න පුළුවන්. ඉතින් දර්ශන මේ කොහොමද මේ කලාවට සෞන්දර්යයට ඔබ
නෑකම් කියන්නේ සාහිත්‍යත් එක්ක සංගීතයත් එක්ක බැඳිච්ච ලෝකය ගොඩ නැගින්නේ කොහොමද මම කැමතියි පොඩ්ඩක් ඒ පිළිබඳව කතා කරලම කවි තෝරන්න එන්න මචිර මම පාසල් ගියේ කොළඹ අශෝක විද්‍යාලයටත් කොළඹ ආනන්ද විද්‍යාලයටත් ඉතින් මම හිතන්නේ මම කොළඹ අශෝක විද්‍යාලයේ අධ්‍යාපනයේ හදාරන කාලේ ඉතින් ඒ පාසලේ තිබිච්ච මේ වටපිටාවත් එක්ක තමයි මේ සාහිත්‍ය කලාව කියන තේ රස විඳින්නටත් විවිධ නිර්මාණ කටයුතු වලට සම්බන්ධ වෙන්නටත් ආරම්භයේ හැදුනේ ඊට පස්සේ ඉතින් සංගීතයේ පිළිබඳව යම් හැකියාවක් තියෙන බව අඳුනගත්තට පස්සේ ඉතින් ඒ පිළිබඳව වැඩි දුර අධ්‍යාපනය ලැබනවා කලාභූමි සංගීත ආයතනයෙන් ඒ වගේම පන්සිලු කලා ආයතනයෙන් අවිසාවේල්ලි ඒ වගේ ගුරුවරු ගත්තොත් ආනන්ද වීරසිරිස ලක්ෂ්මන් විජේසේකර සර් ආනන්ද රාජපක්ෂ සර් ගාමිණී බඹරගම සර් පාසලේ ලිස්ලි විජේ වික්‍රම සර් ධම්මිකා කරුණාරත්න මිස් ඉතින් ඒ වගේ ගුරුවරුන් යටතේ තමයි ඉතින් මේ කලාවේ අත්පොත් තැබුවේ එක්කම දැන් මලට රේණු කැසට් පටය මම හිතන්නේ ආචාර්ය නන්දාමාලනිය ලංකාවේ අනාගත තරු බිහි කරන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරපු කැසට් පටය මල්ටරේම් කැසට් පටය හරහා ලංකාවේ ගීපද රචකයෝ සංගීතඥයෝ ජනගත වෙනවා මම කැමති එහිත් ඔබ සමාජිකෙක් නිසා ඒ අත්දැකීමත් මෙහිදී මතක් කළේ ඉන්න ඒක වචිර ඇත්තටම මම අපොස උසස් පෙළ විභාගයේ අවසන් වෙලා ඉද්දි පුවත්පතේ දැන්වීමක් තිබුණා සිංහ ලංකා ආයතනයේ නම කිවට ගැටලුවක් නැහැ මම හිතන අද ආයතනයත් ක්‍රියාත්මක කුලරත්නාරිවංශ මහත්මිය නිසා අනිවාර්යයෙන්ම ගබළුණු ආයතනයක් නේ අනිවාර්යයෙන් ඉතින් ඒ ආයතනයේ විසින් මේ ප්‍රවීණ ගායන ශිල්පී නන්දා මාලනීය කැසට් පටයකට මේ සංගීත අධ්‍යක්ෂකවරුන්ට අධ්‍යක්ෂවරුන්ට මේ අවස්ථාවක් ලබා දෙන්න යනවා කියලා ආධුනික සංගීත අධ්‍යක්ෂණයට දක්ෂ අය ඉන්නවා නම් එයාට ඉතින් ඒකට මම කරපු වැඩේ මම එතකොට නන්දාමාලනී කියලා කීවහම මම හිතන්නේ රටේ තිබිච්ච ඒ කාලේ සමාජීය ප්‍රශ්න ඒ හැම දෙයකට මැදිහත් වුණු ශිල්පිනියක් ඉතින් ඇයට ගීතයක් හදනවා කියලා කිව්වහම මගේ සිතිවිලිත් වෙනස් වෙලා මම ඇත්තටම මේ වැඩ කරන කාන්තාව ගැන තමයි ගීත රචනයත් මා විසින්ම කරලා තනුවත්කුත් හදලා මම නොටේෂන් එකක් ලස්සනට ලියලා කැසට් පටියකට සර්පිනායකෙන් හඬ පටිගත කරලා තැපෑලෙන් සිංහ ලංකා ආයතනයට දැම්මා ඉතින් ඊට පස්සේ මම හිතන්නේ ලොකු ප්‍රමාණයකින් ගීත 16ක් තෝරගෙන තිබුණා. ඉතින් එතනදී ඇත්තටම මතක් කරන්න ඕනේ මහාචාර්ය සුනිල් ආරියරත් මහත්මයා, ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා, කුලරත්න ආරියවංශ මහත්මයා, ඉතින් නන්දමිස්, ඉතින් ඒ අය ඔක්කොම සාමූහිකව එකතු වෙලා ඉතින් මම හිතන්නේ අනුරාධ අබේසිංහ අපිත් එක්ක හිටපු සහෝදරයා අනුරාධක තමයි මල්ටරේනු ගීතයේ සංගීතය. ඔව්. ඉතින් ඒ වගේ බොහෝ පිරිසක් අපිට මේ අත්වැලක් වුණා ඒ ආරම්භයේදී 1999 දී ඔබ නිර්මාණය කළේ ගිරිසිරසින් සඳපායා සඳපායා කියන ගීතය පානකෝඩු වැසි දෙවිදේ වගේ ගීත වනාත් බණ්ඩාර ගොඩක් ගීත ජනගත වෙච්ච ගී එකතුවක් ඉතින් එහි ඔබට මේ වාසනාව ලැබුණා ඇත්තටම මේ නිර්මාණ කාර්යයට අත්පොත් තබන්නේ වගේ මහා දැවැන්ත චරිත ඇසුරට එන්න ඊට පස්සේ තුරුණු ශක්ති තරඟයේදී කාංචනා දෙවෙනිය වෙච්ච ගීතේ ඔබ සංගීතඥ විදිහට තුන්වෙනිය වෙනවා. ඉතින් ඒ ගමනත් එක්ක අපි දිගට දිගට ඉස්සරහට ගමන් යනවා. මට මතක නැහැ දෙවෙනියද තුන්වෙනියද කියලා කාංචනාත් හරියට. කාංචනා ගායනෙන් දෙවෙනිය වුණා සංගීතයෙන් මම තුන්වෙනිය වුණා. ඒත් අපේ අනුරාධ නැ කාංචනා දෙක වුණා අනුරාධ තුන්වෙනිය වුණා. කොමාරි ශෂික එක. ශෂික තමයි පළවෙනිය වුණේ. ශෂික ප්‍රථම ස්ථානයේ අනුරාධ තුන්වෙනි ස්ථානයේ කාංචනා දෙවෙනි ස්ථානයේ එතකොට අපිට තව ඉස්සරහට මේ පිළිබඳව කතා කරන්න අවශ්‍ය කරන තැන් මුණ ගැහෙනවා කොමනත් ඒ අතීත මතකත් එක්ක මේ රිද්මයානුකූලව කාලානුරූපව බොහොම කාලීනව කටයුතු කරන හිතමිත්‍රයෝ රෑනක් එකතු කරගෙන ගමන් ආපු ඔබ ගීත මුදාහරණ වගේම සාහිත්‍යයත් ඇසුරු කරන නිසා මට හිතනවා කවිවලත් ඒ මිහිර එලෙසින්ම අපිට රඳවා ගන්න පුළුවන් වෙයි කියලා අපි යමු පළවෙනි කවිය තෝරන්න. ඇත්තටම වචිර මම
තෝරගත්තේ දිනු රාජගුරු මම ඇයව පුද්ගලිකව නාඳුනනට මේ පොත මගේ පුත්‍රාකේ තිබුණා ඉතින් මේ කවිය බොහොම මගේ සිත් ගත්තා මම ඒක කියවන්නද කියවන්න මම ඒක ඔබ කියවන මීට මට වඩා මිහිරි වෙයි මගුල්දා සාරියෙන් ගිලිහුණ පොන්චි සුදු පැහැපබලුවක් ළඟ අඩ දනින් නැවතුණා දැක්කා පරිස්සම් ඇතියේ ඔබේ ළඟ මා ගාව තියනවට වැඩියෙන් පල්ලියේ අල්තාරේ ළඟදී වේල් පොට පෑ ගුණෙන් කකුලට වැටෙන්නට ආසන්න මොහොතෙම කොහෙන් හරි ඔබ ආව එතැනට දෑතදී මට වාරු වෙන්නට එසැන ඔබගේ දෑත හරහා සියුම් ගැස්මක් හිතට එබුණා පරිස්සම්මදි චෝදනාවක් හිනාවේ පැටලිලා තිබුණා කොයි තරම් උණුසුම්ද අතැඟිලි අතාරින්නට ලෝභ හිතුණා දිගින් වැඩි වූ අලස තප්පර හිසට මන්තර වක්කරද්දී අතින් ගිලිහි මගුල් මුද්දත් ඔබේ පාමුල සොරි ඔබේ පා ළඟ නතර වූ හැටි අපේ හදවත් නතර වූ හැටි බොහොම සංවේදනාත්මක හැදියක් එදානම් මහා අමුතු දවසක් ජීවිතේ කිසි දිනක නොදැනුණු මොහොතකට මම හිතින් හිතුවා දකුණු පැත්තෙන් හිඳීනම් ඔබ මමයි සොඳුරුම මනාලී ලොව බැලුවා හත් අට වතාවක් මම වෙඩින් ඇල්බම් එකේ අහුමොළු අහම්බෙටවත් නොවේ ඔබ එහි වසා ඇසිපිය මවා ගනිමි රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්න ඉතින් මේ ඇය මේ කියන කාරණාව මං හිතන්නේ අපිත් එක්ක අද රසවිඳින රසික රසිකාවියන්ටත් මෙවැනි අත්විඳීම ඇති මම හිතන්නේ වැඩිද දැන් කියන්නේ සමහර දේවල් තියෙනවා අපිට අර දැනෙන සියුම් තැන් අපිට දේවල් අවශ්‍ය වෙන සියුම් වෙලාවල් අපිට උදව් ඕන වෙන වෙලාවල් අපිට අපේ වේදනාවන් බෙදා ගන්න ඕන වෙන වෙලාවල් ඉතින් ඒ හැම වෙලාවකදීම මං හිතන්නේ අර තමන්ගේ පාර්ශවකාරයා අපි කියන්නේ බිරිඳ හෝ සැමියා හැරුණකොට ඊටත් වඩා හිටියනම් හොඳයි කියලා හිතෙන තැන් සමාජයේ ඕනම කෙනෙක්ට ඉන්න පුළුවන් ඉතින් මේ මේ සමහරට මේ කවියේ මේ කතා කරන මේ ඔහු සමහරලාට ඇයගේ අප්‍රකාශිත ප්‍රේමවන්තය වෙන්නත් පුළුවන් ඉතින් සමහරලාට මේ විවාහපත් වෙන ඔහු සමහරලාට යෝජිත විවාහයක් වෙන්නත් පුළුවන් ඉතින් කොහොම හරි මට හිතෙනවා මේ වගේ බැඳීම් හරි පුදුමයි කියලා කියන්නේ ඇත්තටම එවැනි බැඳීම් හරියට අර්ථකථනයක් කරන්න බැරි හරි අදහසක් මේ බැඳීම මේ අහවල් නෑකමයි මෙතන තියෙන්නේ කියලා කියන්න බැරි හැබැයි හොඳ ආකාරව ගැළපෙන එහෙම සම්බන්ධකම් සමාජයේ අපිට මුණ ගැහෙනවා ඉතින් මේ කවිය හා සමපාත හරියටම සමපාත නොවුනට මා තෝරගත්ත ගීතේ සිනා තොටක් වී ඔබ පාමුල කියන ගීතයත් මම හිතන්නේ මේක රචනා කරන්නේ බන්දුල නානායක්කාරව සම්මයියා ඉතින් රෝහණ වීරසිංහයන් තමයි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ මේ ගීතේ හැම තැනකම ඒ ඒ ප්‍රේමයේ අහිමි වෙච්ච ප්‍රේමයේ ඇතුලේ තිබිච්ච ගැළපීම් ජීවිතේ දුන්න වටිනාකම් පිදුන් නැතිවි ඒ තමන්ගේ ජීවිතයේ ඔහුට පිදුන් නැති වුණාට ඒ ඒ පරවුණු මල ඇතුලේ කොයිතරම් ඇය ජීවත් වෙනවද කියන කාරණේ මේ ගීතේ වචනයක් වචනයක් ගාරේ තියෙනවා ඒ වගේම මේ ගීතේට වැටලා තියෙන සංගීතය බොහොම හැඟීම් දනවන සුළු මම හිතන්නේ අපිත් එක්කම තරුණ ශක්ති සෞන්දර්ය චාරිකාවේ ජයග්‍රාහී ගායකාවක් මේ ඉන්නක අහංගම සොයිරිය ඒක මම හිතන්නේ රසට ගයාවි ඉතින් මේ හැඟීම මේ ගීතයේදීත් මට දැනුණා හොඳයි නිහඬ බව තුළ වචන අහුලන ඉතාම දක්ෂ කිවිඳියක් දිනු රාජගුරු කියලා කියන්නේ ඇය කියනවා මල් වඩම් සිනාසිය එයයි කවි පොත ඒ කවි පොතේ නමම කවියක් මල් වඩම් සිනාසිය දැන් කවි පොතෙන් මේ ඇය කියන්නේ කවි පොතේ මුල් හරියේදී මේ
දඩිබිඩියේ ලියු කවි පොතක් කියලා. හැබැයි අපිට මේ හැංගීම් මහුල්නකොට නම් එහෙම දඩිබිඩියක් තේරෙන්නේ නැති තරමට ඇයවත් ඒ කවි පොත ඇයව නතර කළේ සම්මානයක් ගාවට අරන් ගිහිල්ලා. එතකොට කොයිතරම් ප්‍රබල කවිතාවක් ඇයට තියෙනවද? ඉතින් දිනු රාජගුරු කිවිඳිය සිහිපත් කළා. අද අපි පළවෙනි කවියේ පළවෙනි ගීතය අහමු. ආනන්ද පద్මසිරි ප්‍රමුඛ කුරවි සංගීතයට ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය, දර්ශන මතක් කළා වගේ තරුණ ශක්ති සෞන්දර්යචාරිකාවේ දෙවන පෙළහරේ ලංකාවේ හොඳම ගායිකාව වෙච්ච ඉනෝක හංගම අද ඒ ගීතය ගයනවා. सुन मत मिये अति सहसक मल पर
නාමකාය සහ රූපකාය බුද්ධ දේශනාවේ උපමා කරන්නේ මල් මාලයකට. මේ මාලේ නූල තමයි මේ නාමකාය. රූපකාය කියන්නේ එහි තනින් තන අමුණා තිබෙන මල් වගේ. නූලක් නැතුව මල් මාලයකට පවතින්න බෑ. මෙන්න මේ කතාව හරියටම අල්ලගෙන ඒක කවි මාලයක් බවට පත් කරන කවියෙක්ව බබට මුණගස්සනවා දෙවන කවියේ. ඇත්තටම චින්තක සමන් හේරත් මේ සහෝදරයා ඇත්තටම පුද්ගලිකව මම අඳුරනවා ගනුදෙනු කරනවා මම හිතන්නේ මම ඊයේ පෙරදා ආචාර්ය වික්‍රත්නායක මහත්මයාට සහ ලාල් ද සිල්වා කියන ශිල්පීන් දෙදෙනාට යුග ගීතයක් රචනා කරගන්න ඕනල මම මෙහෙම රිද්මයක් මම හිතන්නේ දුරකතනිය හරහා කීවහම ඔහු ඊට පුදුම අර්ථකථනයක් දීලා තිබුණා ඒ තනුවට ඒකේ මුල් කොටසට තනුවක් හදලා මං යවුවාම මේ මනමේ නාට්‍ය අසුරු කරගෙන වෙනත් අදහසක් ප්‍රකාශ කරන මං දැක්කේ චින්තක සමන් හේරත් කියන ඇත්තටම අනාගතයේ හොඳ ගීත රචකයෙක් වෙයි කියන නිමිත්ත මම දුක් දැක්ක ඇත්තටම වැහි වැටෙන දවස් කියන කවි පොතේ තමයි මේ කවිය අන්තර්ගත වෙන්නේ මේ කවිය නාතෘකාව විදිහට දාලා තියෙන මිත්‍රයාගේ බිරිඳ प्रिय संभाषणे अवसन मिथुराकियु परिदिम दुम्रियक नंवा अय पिटत कोट हरियद अलुयम पिटत करगत नोहकि हंगीमक वेई मातुल विसितुरु पहन एलियट सादे उमतु मदियम लिहा गनु बेरिवा त्वेल रंगु रंगु मन नगे सिहियट ओहु सादेट नायकम सतुट कैकियुवेद ඇයමේ වයින් වීදුරු මතින් මති වුණු ජීවිතේ මලානික අඩවිය රාත්‍රිය මුළුල්ලේ කී හැටි බුර බුරා නැගෙනවා මා තුල මහද පටු ප්‍රාන්තේ පසුකොට හඬ දිදී දුම්රියක් යන විට එය ඇගේ හදවතේ හඬ දැයි තාම සිතෙනවා ඉඳ හිට මම මේ කවියේ මට හිතෙනවා වෙලාවකට මේ මිත්‍රයත් මිතුරන් දෙදෙනාත් මිතුරියත් මට හිතෙනවා වෙලාවකට සමහරවිට පාසල් වී යහළු මිත්‍රාදීන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ සමකාලීනින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ වැඩපලේ එකට වැඩ කටයුතු කරන තිදෙනෙක් වෙන්නත් පුළුවන් ඒකයි ඔහුට එන්න බැරි වෙලාවේ ඔහු ඇයව තමංගි මිතුරා එක්ක මේ කියන සාදයට පිටත් කර අරින්නේ. ඉතින් මෙතන තවත් යටිපෙලක් තියෙනවා. ඒ කියන්නේ ඇය විවාහපත් වෙලා ඇඉන්න මිතුරා සමහරවිට ඇය මේ සාදයට තනිව යවනවා කියලා කියන එකෙත් පොඩි වෙන අදහසක් තියෙනවා. මම දන්නේ මේකේ ගොඩාක් පැතිකඩවල් තියෙනවා. මේකේ හරි ලස්සන තැනක් තියෙනවා මේ කෙසේ හෝ මේකේ වෙලා තියෙන්නේ දැන් මේ මිතුරාට කියනවා සාදේ අවසන් වෙලා ඔහුව ඇයව ගෙදර එවන්න කියලා මේ දුම්රියේ. ඉතින් මේ සාදේ ඔවුන් වයින් වීදුරු කිහිපයක් භාවිත කරලා තියෙනවා. භාවිත කරන වචනේ නෙමෙයි මම හිතන්නේ මොකක් හරි පානය කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම මම හිතන්නේ මේ ඇය අපි දන්නවා ඉතින් සාමාන්‍ය මදු විතක් ගත්තහම අර අපි කියන්නේ විවෘත වෙනවා කියලා. ඉතින් ඇගේ ජීවිතේ මලානි කඩවිය. හරි ලස්සනට ඒක කියලා තියෙනවා මම හිතන්නේ හරි පහසුවෙන් සරලව ඕනම කෙනෙක්ට මම හිතන්නේ වජිර ජීවිතේ එහෙම නැහැ කියලා කියනවා නම් ඒක බොරුවක්. ජීවිතේ ඕනම කෙනෙක්ගේ යම් අහිමි වීමේ කොටසක් දුක්බර කොටසක් තියෙනවා. ඉතින් ඒක සමහරලාට මේ මේ කියපු වයින් වීදුරුත් එක්ක ඇය ඔහු හා බෙදා ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඔහු එක තැනක කියනවා ඔහු සාදේට නායකම සතුටක් කියලා. එතකොට එවැනි විතක මේ දැන් අපි දන්නවා මේ ආකර්ෂණය ස්ත්‍රියකට පුරුෂයෙකුට කොයිතරම් ඔවුන් අතර සංස්කෘතික වෙනස්කම් තියාගෙන හිටියා වුණත් මේක ඇවිලෙන සුළුයි ප්‍රේමය කියන එක. ඉතින් ඔහු නායකම හොඳයි කියලාත් ඇය ඔහුට කියනවා. කෙසේ හෝ ඇයව නිරුපද්‍රිතව
දුම්රියට ඇරලවල තියනවා ඔහු. ඉතින් නමුත් ඔහුට රාත්‍රියේ නිින්දක් නැහැ මේ ඔහුට මේ කී කතාව පහවින්ද අලුයිමෙත් මතක් වෙනවා. ඉතින් මම දකින්නේ වජිර මේවා අපේ සබස් සමාජයේදී අපිට හම්බ වෙනවා. අපිට සහෝදරියෝ වගේ ඉන්න ඉහෙලියෝ ඉන්නවා. ඒ වගේම ඔවුන්ට අපි ඒ වගේ සහෝදරයෝ වගේ යහළුවන් වෙනවා. ඉතින් අපේ සමහර දේවල් අපි එහෙම බෙදා ගන්නවා. හැබැයි අපි යම් සීමාවක නතර වෙනවා. ඒක අපි දරා ගන්නවා. එතනින් එහාට අපි යන්නේ නැහැ. ඒක තමයි ඒ අර ඇවිලින ස්වභාවය වළක්වා ගැනීම මම හිතන්නේ සංස්කෘතික මිනිසාගේ වගකීමක්. ඒක යම් විදිහකට ගත්තොත් සංස්කෘතිකයෙන් සංස්කෘතික වශයෙන් අපි පෝෂණය වෙලා තියෙන ප්‍රමාණය අනුකූලව ඒ ඇවිලා අවුලවා ගැනීමට වඩා ඒ දරා ගැනීම ඒ විඳ දරා ගැනීම හරි වටිනවා. ඉතින් මේ මම ඊළඟට තෝරගත්ත ගීතය ශාමිලා හුසෙයින් සහෝදරිය ලියපු මුල්ම ගීතේ කොහේ හෝනම නතර වී කියන එක. ඒතර මේ ගීතේදීත් මේ කතිකයා කතානායකයා තමන් ආදරය කරන තමන්ගේ හැඟීමක් පහළ වෙච්ච කෙනාට ඔහුගේ විවාහ ජීවිතේ බොහොම සුඛිත මුදිතව ගත කරන්නට ඉඩ හදනවා ආශිර්වාද කරනවා. එහෙම නැතුව තමන්ගේ ආසාවන් වෙනුවෙන් තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඒ කුරුළු කූඩුව කඩන්නට උත්සාහ කරන්නේ නැහැ. ඉතින් මෙතන ඇත්තටම මේකට සමපාත හරියටම සමපාත නොවුනට ඒ ගීතෙදි කියන්නේ පරණ පෙම්වතියක් සහ පෙම්වතෙක්ගේ කතාව. ඔහුට දැන් ජීවිතයක් තියෙනවා, මටත් දැන් ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතේ විඳින විදිහ දැකලා සතුටු වෙමු කියන එක. ඉතින් මම හිතන්නේ මේ චින්තකලා මේ කවි හරහත් ශාමිලාලා ගීත රචිකාවයන් හැටියට ගීත හරහත් එකම දිශාවකට මිනිස්සු අරන්ගෙන රසිකය අරන්ගෙන යනවා කියන එක තමයි මට දැනෙන්නේ වජිර. ඔව් ඇත්තම මේ ඉතාම ලස්සන ගීතයක් ඒ ගීතයේ සංගීතය ඔබේ මමත් පෞද්ගලිකව බොහොම ප්‍රිය කරන ගීතයක් කරුණාරත්න දියුල්ගනේ ප්‍රවීණයා ගයන ගීතයක්. ඇත්තම ජීවිතයේ උපන් හැඟීම් ඕනෑම දෙයක් එය මේ තුනිහි කරගන්න ආකාරය තමයි වැදගත්. ශෝකී ස්වභාවයක් වෙන්න පුළුවන්, පසුතැවිල්ලක් වෙන්න පුළුවන්. එය තුනිහි කරගන්න අර සිත්මල්ල පර නොවි එය තුනිහි කරගන්න නිර්මාණකරුවෝ දරන වෙහෙස ඔබ සංගීතයෙන් ශාමිලාලා චින්තකලා ගීතයෙන් කවියෙන් කරන ව්‍යායාමය එක තැනකට කේන්ද්‍රගත කරන කවි දහයේ අපි දෙවැනි කවියට දෙවැනි ගීතය අහන්න සැරසෙන්නේ හේමන්ත ආපුආරච්චි. අපි තකින්නවාද ඒ ගීතේ ගායන
ඇති නමුදු අපි වෙන් වී ඇති ඒ පාරිද උන් ගන්න දිවියට අපට හිමි ජීවිත ඇති කොහේ කාට හෝ ජීවිතයදී තුටින්නම් මට ඒ ඇති මගේ නොවුනට කම් නැති නුඹ මගේ නොවුනට කම් නැති සමාජය යහපත් කරන්න විවිධ අයුරෙන් පෙරට එන්නට ඕනෑ වෙනවා. එය කවිය කලාව සාහිත්‍ය පුබුදුවන සමාජයක් දක්වා ගමන් යන්නට නම් හැමදෙනාගේම එකමුතුව වැදගත්. ඇත්තරම කවියට කලාවට සාහිත්‍යයට හිතැති සමාජයක් නිර්මාණය කරන්න හැම මොහොතකම පෙරට එන ඩාලි බට්ලර් සමාගමේ මෞදෑත්තට සෙනෙහසින් තිළිණ කරන බබල් සේදුම් කුඩු අදත් කවි 10 අප සමග ඉන්නවා. කොමාරිකා සිසිලැති බබල් රෙදි සෝදන පුටු ප්‍රොවයිඩ් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි. බබල් රෝස සුවඳයි. අද කවි 10 තෝරන්නට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ දර්ශන වික්‍රමතුංග සහෘදයා. ඔහුත් එක්ක කවි තෝරාගෙන යන ගමනේ අපි තුන්වෙනි පියවරට එන්නේ. එස්රා පවුන් කියලා කවියෙක් හිටියා ඇමරිකාවේ. ඔහු 20 සියවසේ ආරම්භිච්ච කාව්‍ය ව්‍යාපාරය එහි ස්වරූපය නිවරදිව හඳුනාගෙන ඉතාම සුදීප්ති තැනකට කවි අරගෙන එන්න ඔහු උත්සාහ කළා. ඇත්තටම මේ අලුතින් තනන්න කියලා තමයි ඔහුගේ හැම මොහොතකම උදාන වාක්‍යෝනේ. අලුතින් තනන්න අලුතෙන් තනන්න එවිට අලුත් දේ නිර්මාණය වේවි කියලා මං හිතන්නේ. ඔබ අපිට මුණගස්වන ඊළඟ කවියත් ඒ වගේ කාව්‍ය ව්‍යාපාරයක් ලංකාවේ නිර්මාණය කරන්න විවිධ අයුරින් දායක වෙන සහෘදෙක් හිතවන්තෙක්. ඒ නිසා ඔහුට ගෞරව පිණිසයි මං ඇත්තරම ඒ අදහස අරගෙන ආවේ. ඔබ කලිනුත් සඳහන් කරපු විදියට ඔහු මේ ලංකාවේ කවියේ හැරවුමට දීපු ජවය ඇත්තටම මේ හැම මොහොතකම සිහිපත් කරන්න ඕන එකක්. අපි අමුතුම එක කවියට. ඇත්තටම මහින්ද ප්‍රසාද් මාසිඹුල කියන මේ කවියා වගේම මේ ඔහු සතර දිබ්බාගේ සියලු කලාංගයන්වල අද මුල් අදිමින් ඉන්නේ හැම ශාස්ත්‍රයකටම ඇතුළත් ටෙලි සිනමා ඔය පැත්තටත් මට හිතෙනවා අනාගතේ අපිට ඔහුගේ දක්ෂකම් දකින්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔහුගේ ඇහි පියන් ඇහැරලා කියන කාව්‍ය සංග්‍රහයේ රහස කියන කවිය තමයි මං මේ වෙලාවේ තෝරගත්තේ. වෙසක් තොරණේ සිහින අතරේ බොහෝ ජනයා ගැවසුනා දුවේ ඊතල සහිත බැල්මක් නුඹේ අසලම නැවතුණා. ඒක දැකලා නුඹේ නෙත්යුග තොරණ පරදා දිලිසුනා. කිසිත් නොදුටුව කෙනෙක් වගේ මං මතක නැවකට ගොඩ වුණා. අද වගේ පෙර වෙසක් දවසක සඳ අහස මුදුනට වුණා. දුවේ උඹේ වගේ ඇස් දෙකක් මට මෙන්න මෙතනම හමු වුණා. එදා රට කජු කකා ලංවී හීනවල අපි රජ වුණා. මගේ කන ළඟ ගෙතුණු රහසට බෑ කියන්නට බැරි වුණා. අනේ මන්දා ජීවිතේ හැටි පහුවදම සඳ හැංගුණා. බොහෝ දේවල් අහිමි වී ගොස් දුවේ උඹ මට හිමි වුණා. ජීවිතේ කලතවන එසතුට මුලින් පුන් සඳ වෙසින් එයි. මෝදු වී මුදුනටම එක්වර පසුව කන්දට මුවාවෙයි. ගෑනු අපි ඉදිරියේ නිතරම එහෙම කන්දක් තියෙනවා.
සඳ බැසුවට අවුව කාලෙට ඒම සෙවණක් සදනවා. මං හිතන්නේ මේ කතාවේ මේ කවියේ තියෙන හැඟීමේ ඉන්න අම්මා ඇගේ ජීවිතයත් තරුණ කාලේ යම් විදිහකට වැරදුණු කාන්තාවක්. ඉතින් ඇය දකිනවා ඒ පාර වර්ධින්ද යනකොට දුව ඇගේ දුවත් දැන් උස් මහත් වෙලා. ඉතින් ඒ තරුණ දුවටත් මග වර්ධින්නට නියමිත වෙනකොට දැන් ඒ අම්මට තේරෙනවා. ඉතින් ඇය ඒ අවවාදය දෙනවා. මේකේ අර අපි කියන ක්ලයිමැක්ස් එක කියලා මේ කවි අවසානයේ තැනකට එනවා. මෙහෙම ගැහැණුන්ට වර්ධින ගැහැණුන්ට ජීවිතේ කලතවන එසතුට මුලින් පුන්සඳ වෙසින් එනවා. බොහොම සෞන්දර්යාත්මකව බොහොම විචිත්‍රවත් බොහොම ලස්සනට තමයි මේ නපුර එන්නේ. ඒක ඒ වගේම එකවරම මේ කන්දට මුවා වෙන. මට මේ කන්දට කියන එක යෙදුම ඇත්තටම මේ මං හිතන්නේ දුක ඒ සන්තාපය තමයි මට මේ කන්දක් කියන එකට මුවා වෙනවා කියලා කියන එකට මට දැනුනේ. ඒ වගේම මේ කන්ද ඒ කියන්නේ දැන් මේ මේ තියෙන මේ කඩා වැටීම මේ බිඳ වැටීම ඇතුලේ ගැහණියක් ඇතුලේ ශක්තිය බිල්ඩ් අප් වෙනවා. මම ඒක සරලව කිව්වොත් අර තැලෙන යකඩට ගහන්න ගහන්න ඒක මොහත් වෙනවා වගේ මේ කාන්තාව කියන කෙනෙක් ඕනම කෙනෙක් විශේෂයෙන් මේ කාන්තාවක අපි දකිනවා මේ සෞම්‍ය ලාලිත්‍යයක් තියෙන බොහොම සියුම් චරිතයක් විදිහට අපි අඳුනගන්නේ යවුන් කාන්තාව. ඉතින් ඇය මේ ජීවිතේ පන්නරේ ලබන්නට ඒ ඒ කන්දම ඇයට හේවණක් වෙනවා කියලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ වැරදුණු දුවෙකුට හෝ වරදින්නට නියමිත දුවෙක්ට හොඳම පණිවිඩයක් මහින්ද මේ කවිය තුළින් චිත්‍රරූපයක් මවලා තිනවා. ඉතින් මේ අපි දකිනවා මේ ඇත්තටම මවගේ භූමිකාව බොහෝ විට පවුලක ඉන්න අක්කගෙන් වැඩිමහල් සහෝදරියගෙන් අපි අත්විඳින වෙලාවල් අපි දකිනවා. මොකද ඇය තමයි සමහරලාට මේ ජීවිතේ මේ තියෙන වර්තමාන ජීවිතය සම්බන්ධයෙන් ළඟම අත්දැකීම් තියෙන කෙනා වෙන්නේ වැඩිමහල් සොයුරිය. ඉතින් මට මතක් වුණා මේ කවිය කියවද්දි රසවිඳිද්දි විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් ශිල්පිනිය ගායන නංගියේ මොකද කියන ගීතය. ඇත්තටම මේ ගීතේ රචනා කරන්නත් අපිට අපේ තුන් ශක්ති වේදිකාවේ පිටිපස්සෙ හිටපු බණ්ඩාර ඇහැලියගොඩ කලාකරුවන් තමයි මේ ගීතේ රචනා කරන්නේ. මට ඔහු ගැනත් පොඩ්ඩක් මේ වෙලාව මතක් කරන්න හිතුණා. ඔහු මේ දවස්වල යම් අසනීප තත්ත්වයකින් ඉන්නේ. නමුත් ඔහු ශක්තිමත්. ඉතින් එතුමන් මට කියනවා මේ මේ අසනීප කියලා දේවල් අත්හරින්න බෑනේ. එහෙනම් අපි මේ වැඩ කරමු කියලා. මට ඒ වෙලාවේ මේ වචනවල ලොකු ගැඹුරක් දැනුණා. මේ එවැනි කෙනෙක්ගේ පරිකල්පනය තමයි මේ ගීතෙත් තියෙන්නේ. නංගියේ මොකද ගොම්මනේ මෙදුල මැද hina වෙවි සතුටින් අතනත් කියන අර 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 සඳ එළිය වගේ ආපු සුන්දර දේ පිටිපස්සේ මොකක් හරි නපුරක් ඇති කියලා තමයි ඇය අම්මා කෙනෙක් වගේ නංගිට කියන්නේ. ඉතින් ඒ අක්කටත් පාර වැරදුණු කෙනෙක් ගීතේදී මේ අම්මට පාර වැරදුණු කෙනෙක් මේ ඔක්කොම ගැහණිය. මේ ගැහණිය තවත් ඊළඟ පරම්පරාවේ ඉන්න ගැහණියට තමන්ගේ අත්දැකීම් බෙදාගත්තු ලස්සන අවස්ථා දෙකක් මේක. මේ ගීතේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ අපි කවුරුත් ආදරය කරන ආචාර්ය රෝහණ වීරසිංහයන්. ඉතින් මේ ගීතයත් මම හිතන්නේ විනෝක අපූර්වට ගයයි. අපි රසවිඳින්න. ඔව් ඇත්තටම ඉතිරෙන උතුරන සුබපැතුම් සියල්ලම සමහර තැනකදී අපිට මුණ ගැහෙනවා වගේ මේ අර එක ඉවුරේ එක පොකුරේ හැදුණු වැඩුණු අය වගේම ඒ පොකුරට උදව් කරපු පොහොර දැම්ම අයත් හමු වෙනවා බණ්ඩාර හැලිකුඩ වගේ ප්‍රවීණ චරිත. අපි යමු තුන්වෙනි කවි තුන්වෙනි ගීතය. Young.
තොටින්දන් මිනිස් විසින් පිටවක වලසුන් ලං විලා කතා කරයි කියා නැති නේද කම් මග හොඳට තිබේ නම් දේසත් හොඳට පිනේ නම් උඹ පරිස්සමින් පයතිය පං බැතිවල නොගොහින් සැබෑ කවිය හැම මොහොතකම තමාගේ ප්‍රබන්ධයත් එක්ක ජීවත් වෙන වටපිටාව එකට අල්ලලා ගැට ගහලා ඒ යුගයත් නිර්මාණය කරනවා. ඒ වගේම මේ යුග යුග බැඳි මතක එකට යාවෙන තැන්වල අපට කවියෝ හමු වෙනවා. ඒ කවියෝ අපේ හිතවන්තයෝ බවට පත් වුණාම තවත් සතුට හිතෙනවා. ඉතින් නොබෙත් අපි හැම දිනාගේම හිතේෂි මිත්‍රෙක් තමයි ඊළඟ කවියේදී අපිට මුණ ගැහෙන්නේ. මේ ඇතරම රවි සිරිවර්ධන මාත් වජිරත් රවි සිරිවර්ධනත් මම හිතන්නේ එකම වේදිකාවෙන් ගමන් ආරම්භපු සගයින් කියලා මතක් කරන්න පුළුවන්. ඉතින් රවිගේ ප්‍රදීපාගාරයක ඇස්බල්මක් කියන කාව්‍ය සංග්‍රහය තමයි මේ කවිය අන්තර්ගත වෙන්නේ. කවිය නම් කළ තියෙන්නේ ඒ රහස් කුටියේ නිවේමි කියලා. කවිය මං කියවන්න කියෝ. කාමරේ කවුලුවෙන් හිමිහිට බලමි නගරය මොකක්දෝ නැති වුණු යමක් සොයන කැළඹුණු මිනිස් දෙබරය නෙවෙමි නෙවෙම් මං මොහොතකට නුඹ ළඟ මේ රහස් කුටියට හොරෙන් වැද බත ඉදෙන ගත පිළි මැසෙන දරු උණු සුමින රැය එලි කෙරෙන ගෙදරක් ඇතත් වහලක් තියෙන පපුවකි එතන විසකටු ඇනුන මේ මම හිතන ගීත රචකයෙක් හින්දා දෝ දන්නේ කවිය මැද යම් රිද්මයකුත් පැහැදිලි එකක් හදලා තියෙනවා වජිර නොඹේ දෙතොල් මකරන්ද උල්පත පයෝදර තුඩු දෙන අමාවිත ඒ එකක්වත් නොවේ මගේ සිත ඇනුනු කටු ගලවන සඳුන් මීට මේ කවිය තියෙන ප්‍රබලම තැන කියලා මට දැනෙනවා ඒ එකක්වත් නොවේ මගේ සිත ඇනුනු කටු ගලවන සඳුන් මිට මේ රහස් කුටියට ඇවිත් නුඹේ ආදර දෑස් පොකුණෙහි මහද විසකටු සෙමින් ගලවමි වැසවලා විෂ ගලන තැන්වල නුඹේ ජීවක වචන ගල්ලුවමි එවන් සවසක නුඹෙන් සමුගෙන සිනා කුසුමක් ගෙදර ගෙන යමි ගෙදර කවුරුත් පුදුම කරවා දෙතුන් දවසක් එමල රැකගන්න. මං හිතන්නේ වජිර මට දැනෙන්නේ අපි ජීවිතේ ජීවත් වෙන්නට ඕන කරන දේවල් වලට වඩා ගොඩාක් ඕන නැති දේවල් වෙනුවෙන් වෙහෙස වෙමින් ඉන්නවා. ඒව වෙනුවෙන් අපිට අරමුණුත් තියෙනවා. අපිට කියන අපිට කියන ටාගට්ස් කියලා. ඒ වගේ අපිට අනවශ්‍ය අරමුණු හදාගෙන අපි ඒව පස්සේ එළඹගෙන ඒව පස්සේ එළවගෙන යනවා. ඉතින් මේවා ඇතුළේ මහා ඇත්තටම මේ මුල් කොටස කියන්නේ කාඹරේ කවුලෙන් හිමීත බලමි නගරේ මොකද්ද නැති වුණු යමක් සොයන කැළඹිලි මිනිස් දෙබරය දෙබරකට ගලක් ගැහුවොත් මහා විශාලට කලබ ගෑණියක් නෙතන. ඉතින් ඒ වගේ මේ අපි මිනිස් විදිහට අපි කුටුම්බ අපි පවුල් ඇතුළේ අපිට බෙදා ගන්න තියෙන දේවල් ඒව ඔක්කොම අමතක වෙලා අපි අපේ අරමුණු කරා යන හරියට කිව්වොත් ව්‍යාපාර ආයතනයක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. ඉතින් මේක ඇතුලේ හැබැයි මිනිසුන්ට තමන්ගේ දුක සැප තමන්ගේ වේදනාවන් බෙදා ගන්නට අවශ්‍යතාවයේ නැතුව නෙවෙයි. ඉතින් කෙසේ හෝ ඒ පාර්ශ්වකාරයන්ගේ මිදිලා ඇතැම් විට
යන ගමනක් වෙන්න පුළුවන් මේ රවි මේ ගී කවිය හරහා කතා කරන්නේ මෙතන හරි සුන්දරම තැන මේ එකක්වත් නොවේ මේ පය දෙතොල් මකරන්ද උල්පත පයෝදර තුඩු දෙන අමාවිත ඒ ඒ සියල්ල නොවි අර හිතේ ඇනුණු කටු ගලවන සඳුන් මිට පැසවලා විෂගනන තැන්වල නුඹේ ජීවක වචන ගල්වන්න මේ කියන සුන්දර බෙහෙත් ටික ලබා ගන්න තමයි මේ ඔහු ඇය රහසේම මේ ගීතේ අපි තෝරපු ගීතේ මේ වජිර අපි බල අපි හැඟුම් වලට ඉඩ දී කියන මේ සුන්දර ගීතේ ඔබ ඔබේ හෙවණැල්ලෙන් මිදිලා මම මගේ හෙවණැල්ලෙන් මිදිලා මේ හිරකර හසරැල්ලෙන් හැඬු මේ තියෙන හැඬුම් හසරැල්ලෙන් වහලා හිනහෙන්නට මේ හදන මොහොත ඉතින් මේ ගීතේ ඇත්තටම මේ මේ සංගීතයේ ආචාර්ය වික්‍රත්නායකයන්ගේ මේ සංගීතය තමයි මගේ මේ ගීතේ ඇත්තටම සංවේදනා කළේ මුලින්ම ඉන්පස්සේ මේකේ අභ්‍යන්තරේ තියෙන මේ ගීතේ ප්‍රේම කීර්ති රචනා ප්‍රේම කීර්ති දල්විස් කියන ප්‍රවීණ ශිල්පියාණන් රචනා කරපු මේ ගීතේ මේ පදවල කොයිතරම් මේ පුංචි වචන ටික තුළ මේ සියලු කවියේ කියපු කාරණා ටික නැතුව නොවේ නේද ඒ විතරක් නෙමෙයි වැඩි මේකේ සංගීතය ගැනත් මට පොඩ්ඩක් කතා කරන්න හිතුණා මේ අපි කියනවා දැන් අපි අහලා තියෙනවා සමහර විදග්ධ චරිත අපි අහලා තියෙනවා මේ ලංකාවේ මහා සංගීතයක් නැහැ කියන එක ගුවන්විදුලි හරහා බිහි වුණු සරල ගී වැඩසටහන් වලින් එළියට ආපු සංගීත අධ්‍යක්ෂකවරු ගීත රචකයෝ ගායක ගායිකාව පිරිසක් මිසක් මහා සංගීතයක් නැහැ කියලා නමුත් මේකේ සංගීතය ගත්තොත් එහෙම මේකේ අභ්‍යන්තරේ අර ප්‍රධාන ධාරාවේ යන තනුවට පහලින් අපිට ගීතේ මම හිතන්නේ මේ වාදනය කරද්දී සමහරවිට මේ පුංචි වාදක මණ්ඩලයකින් මේක කරන්න නිසා ඒ කොටස් හරියටම අපිට අහන්න බැරි වෙයි. නමුත් ඒ සියලු දේවල් ඒ කියන්නේ සිම්ෆනි එකක් වගේ මෝඩ් එකකට ඒ තනුව හදලා තියෙන වික්‍රත්නායක කියන්නේ අතන බොහොම හැඟුම්බර තනුවක් මේ කවියේ පුරා කියවුණු හැම අකුරක් නෑර මේ සංගීතයෙන් මේ ප්‍රේම කීර්ති දල්විස් රචනා කර මේ ගීතේනුත් ඔබට දැනේ කියලා මම විශ්වාස කරනවා. කවියට කාලයක් නැති වුණාට කවියාට තියෙනවා කාලයක්. කාලේ හැඟුම් නිමවා ඉඩ දෙමු. අපි තවත් හැඟුම් පිරුණු ගීතයට ඒ හතරවෙනි කවියේ හතරවෙනි ගීතේ. අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් හසරැල්ලෙන් හැඳුම් අපි ඉනෙහිමු සපුරා
පැතුම් ඉරකර හසරැල්ලෙන් ඇඳුම් අපි ඉනෙහිමු සපුරා පැතුම් මතු ආත්මයේ හමු වෙන පැතුමින් යමු වෙන අඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ අත් පටලා යමු ආයේ අඳ පානේ මද අඳුරේ අත් පටලා අඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ අත් පටලා යමු ආයේ අතරම මේ හේගීතය හේමන්ත ගායනා කරනකොට සහ දිනේෂ් ඇතුළු පිරිවර වාදනය කරනකොට දර්ශන කිව්වා මේ ඊළඟ කවියට කලින් අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරලිමු කියලා. ඇත්තටම මේ හේමන්ත අපුආරච්චි මහත්මයා මේක බොහොම සංවේදීව ගායනා කරා. ඒක හරියට දැනුණා. ඒ වගේම මේ මේ සංගීතයට විශේෂ අර්ථකථනයක් දුන්න මහත්මයා දිනේෂ් සහෝදරයා. ඔහු මේ ලැටින් ස්පැනිෂ් වගේ ශෛලයන් අනුගමනය කරමින් මේ බොහොම මේ ක්ලාසිකල් ගිටාරයක මේ නයිලොන් ගිටාරයකින් හරි අපූරු වාදනයක් කරා නිර්මාණශීලී අර්ථකථනයක් ඒකට දුන්නයි කියලා මට හැඟෙනවා. ඒ කියන්නේ දැන් අපි අහලා තිනවා වජිර දැන් බොහෝ විට මේ සමහර ඔය නව නිර්මාණ කරන්නට ගියාම ඒවයි තියෙන අර ඒ තියෙන රස ගුණ වියකෙන ආයුරින් තමයි බොහෝ අය දේවල් කරන්නට උත්සාහ කරන්නේ. නමුත් මේ ගිටාර් ටික විතරක් පාවිච්චි කරලා මේ කරපු වැඩේ මේ බොහොම සුළු කාලයක් ඇතුළත මේ කරපු මේ දායකත්වයේ බොහොම අගය කළ යුතුයි කියලා මට හැඟෙනවා. මම හිතන්නේ මුළු වාදක මණ්ඩලයේම දක්ෂ කීබෝඩ් වාදකයෙක් ඉන්නා. ඒ වගේම ඩ්‍රම්ස් මේ සියලු දේවල් හරිම මේ ක්‍රමානුකූල ඉදිරියට ආනන්ද අපි ගුවන්විදුලි මේ ඉතින් ඒ බොහොම හරියට සම්මිශ්‍රණය කළ කරන වික්‍රමයේ අගය කළ යුතුයි කියලා මට හිතුණා. අතරම මේ මේ දැන් ඒ සඳහා අවසරය ඉඩ හදා දෙන්නට ඕන. මොකද ඔය වැඩේ අපිට තේරෙන්නේ නැහැනේ. ඒක තේරුම් ගන්න නම් සංගීතඥෙක් ඉන්නව ඕන. ඉතින් ඒ නිසා මේ මම හිතනවා ඉන්දුනාත් නන්දසිංහ සංගීත අධ්‍යක්ෂණය කරන මේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායමේ ඉන්න තරුණ පිරිස හේමන්ත ඉනෝක මේ හැම දිනාම සුළු ප්‍රමාණයක් ඔව් අපේ වැඩසටහනට එළියක් ආලෝකයක්. ඉතින් ඒ නිසා ඒ අයත් බොහොම ගෞරවණීය සිහිපත් කළා. අපි යනවා ඊළඟ කවියට. දැන් කවිය සහ කවියා පිළිබඳව විවිධ සංවාද මතු කරගනිමින් මේ පිරුණු දේවල් එකට එකතු කරන කවි 10 ගී 10 එක පෑහෙනකොට දැන් ගොඩාක් වෙලාවට දර්ශන යොමු වෙන්නේ ගීතයත් එක්ක. හැබැයි කවිය අවබෝධ කරගත්තයින් පස්සේ ගීතය හරහා ගමන් කරන්න ලේසි. දැන් විශේෂයෙන්ම සංගීතඥයෙකුට පද පේළි වලට යන්න ඕන තනුව උපද්දවන්න. ඉතින් එහෙම නිසා බොහොම හැඟුම් තියෙන කවි ඔබ පෙළගස්වනවා අපිත් එක්ක. අපි යනවා 5 වෙනි කවිය තෝරන්න. ඇත්තටම දිබුතු ප්‍රදීප් ජයසිංහ මට ඔහු පොලිස් නිලධාරියෙක්. ඔහු මට හම්බ වෙන්නේ ඔහුගේ පළවෙනි ගීතේ සංගීතවත් කරගන්නට මාව මුණ ගැහෙන්නට එනවා. කුවේනි කියන ගීතය ප්‍රවීණ ගායන ශිල්පී වෘෂා රවිහාරි සහෝදරිය ගායනා කරපු. ඔහුගේ කවි පොත මම අතටපත් වෙන්නේ ඊට පස්සේ මල් වට්ටි යට පිස්තෝල කියන කවි පොත. ඉතින් මේ කවියත් මට දැනුණා කියවද්දි මේක නම් කළ තියෙන්නේ OIC මහත්තයාට ලියමි. එල්ලා ගහපු බව පැතිරෙද්දි කටකතා ඉවසන්නේ මම කොහොම ඒ මගේ පොඩි එකා. මේ ළඟදි නයි විෂට මිය ගියත් මහා එකා අන්ද මගේ කනවැලට පිහිට විය ඌ නොකා. මල් පෙති මත් කුඩුයි ඌට හිතවත් වෙලා හිතුවේ නෑ මම ස ආදරේ වැඩි නිසා
ඒ දිව කඩාගෙන කන්න නොහිතපු පුතා ඔහු පරණ තැන් වලටත් මේ ගීතේ පරණ අපි සම්ප්‍රදාය ඇහෙන කතා කවි වලටත් ලං වෙනවා මරණ පහරද වැදුනි වැලි කඩට බර නිසා ණය තුරුස් දස අතේ ගෙවා ගන්නේ කොහොම මගේ පපුව මැලි පැලී යයි මැරෙද්දින් මම මෙහෙම මල ගමට ඉරෙහිවි අවි අරන් මුළු ගමම පෑන් වඩන සංග රජු නොවැඩියේ ඇයි තාම තරු ඔටුනු තේජසින් පළවේවි පත්තරේ සතුටු කඳුළුයි කඳුලක් එයිද දකින්න නොබේ අම්මගේ සෙනෙහසින් ලියමි පුත ලයක කිරි තව එරේ මරන්නට ඕනෙමයි වැරදිවල අංකුරේ මේ කවියේ විශාල කතාවකුත් කියවෙනවා දැන් අපි දකිනවා මේ හොරු අල්ලපුවාම මේ පොලිසියට තරු හම්බ වෙනවා එතකොට හැබෑ හොරු නෙමෙයි අල්ලන්නේ පොලිසිය ඒක කේද වාචකයක් ඒ කියන්නේ ඒකේ මූලය අල්ලන්නේ නැහැ ඒ විනෝට මතු පිටින් ඉන්න පිරිසක් අල්ලනවා ඉතින් මේ මේ අම්මගේ කඳුළු වලට වග කියන්නේ කවුද මේ ලියන්නේ පොලිස් නිලධාරියෙක් හරි ඒක මම කියන්නේ ඒකයි මේකේ තියෙන වටිනාකම ඉතින් මේ කවිය කියවද්දි මට දැනුනේ අම්මගේ හැඟීම මම හිතන ගීත රාශියක් ලියවිලා තිනවා වජිර මේ අම්මා කියලා කියන්නේ මේ අපි පුතේකු දුවක කොයි තරම් අවඩක් කරත් කොයි තරම් දුර්ගුණයක් ඔහු සතු වුණත් මුළු ලෝකෙම ඔහුට හෝ ඇයට අපවාද නැගුවත් ඔහුව ප්‍රතික්ෂේප කරා මං හිතන්නේ අතලොස්සක් අතරින් ප්‍රමුඛයා අම්මා තමයි ඔහුව පිළිගන්න ඔහුගේ දුක අහන් ඔහු වෙනුවෙන් පෙනී හිටින්න ඉතින් එවැනි අම්මාවරු වෙනුවෙන් ලියවුණු කවි ලියවුණු ගීත බොහොමයි ඒ අතරින් මට දැවුණා මම තෝරගත්තේ මේ අම්මාවරුණිය කියන ගීතය යස ඉසුරු කියන චිත්‍රපටයේ ධර්මසිරි ගමගේ කලාකරුවානන් විසින් අධ්‍යක්ෂණය කරපු ඒ චිත්‍රපටයේ ගීතයක් මම හිතන්නේ මේ ගීතය චිත්‍රපටයේ අභිභවා යමින් ගීතය මිනිසුන් අතරට ලං වෙච්ච ගීතයක් මම හිතන්නේ කතා පුවතේ තියෙන වෙනත් කතාවක් මැදට අහම්බෙන් ආපු ගීතයක් නමුත් ඒ අම්මාවරුන් සියලු දෙනාම මෙතන නියෝජනය වෙනවා කියලා මේ ගීතයෙන් මට දැනෙනවා ඒ කියන්නේ මේ ගීතය මම හිතන්නේ අම්මාවරුන් වෙනුවෙන් ලියවුණු හොඳම ගීතය දෝ කියලා හිතන වෙලාවල් තියෙනවා ඉතින් මේ හැඟීම මේ 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 කියපු මරණය පොලිසියේදී මරණය හිමි වුණු මේ තරුණයාගේ අම්මටත් මේ අම්මා ආදේශ වෙනවා කියලා මට දැනෙනවා අතරම දිමුතු ප්‍රදීප් ජයසිංහ කවියාට තරම් මේ සිදුවීම හැඟුම් එක්ක විස්තර කරන්න වෙන කෙනෙකුට පුළුවන්ද කියලා හිතන තරමට ඔහු මේ කවියත් එක්ක අපිව බද්ධ කරනවා ඔහු පොලිස් පරීක්ෂකවරයෙක් විතරක් නෙමෙයි ඔහු නීතිඥයෙක් ඉතින් ඒ නිසා ඔහු හරිම විදියට වචන මේකට අමුණනවා මල්වට්ටි යට පිස්තෝල නමම කවියක් ඉතින් ඒ නිසා වගේම රිදුම් පිරිමැද නීතියේ දෝතට කියලා ඔහුගේ තව කවි පොතක් තියෙනවා ඉතින් දෙමුතු ප්‍රදීප් ජයසිංහ කවියාද මතක් කර අපි යනවා පස්වෙනි කවියේ පස්වෙනි ගීතය Thank you.
අද කවි 10ට කී 10ක් වැඩසටහනේ කවි තෝරන්නට අපිත් එකතුලා ඉන්නේ දර්ශන වික්‍රමතුංග සහෘදය. ඇත්තටම ගතවන හැම මොහොතම අපේ ජීවිතවල සම්පූර්ණ මොහොතවල් නොවේ. හැබැයි මේ මොහොතේ මොකක් හෝ සුන්දරකමක් ඒ ගතවන මොහොතේ තියෙනවා. ඉතින් මේ මොහොත අනාගතයටත් බලපාන නිසා මේ මොහොතේ මේ සුන්දරතාවය අත්විඳින්න අපිට අපේ හිත පුරුදු කරගන්න පුළුවන් නම් ගොඩාක් වෙලාවට අපි ජීවත් වෙන වටපිටාව ලස්සන කරගන්න පුළුවන්. නැත්නම් මේ කවියෝ සියලු පිරිපත අයින් කරන්න උත්සාහ කරන්නේ වචන. ඒ වගේම ඔවුන්ව රිදවපු තැන් වලට ප්‍රතිචාර දක්වන්න පාවිච්චි කරන්නේ වචන. ඒ නිසා ඔවුන් ගරු කරන තැන් පිළිබඳව සිහිපත් කරන්න ඔවුන් උදව් කරගන්නේ වචන. ඉතින් මේ යුගය ලස්සන කරපු බොහොම දක්ෂ ප්‍රතිභාපූර්ණ කවියෙක් ඔබ අපට මුණගස්සනවා 6 වෙනි කවිය. ඔහු ලක්ෂාන්ත අතුකූරල. මං හිතන්නේ මේ ලක්ෂාන්ත අතුකූරල ගැන මට දැනගන්නට ලැබෙන්නේ මහින්දගෙන්. මහින්ද ප්‍රසාද් මාසිබුලගෙන් ඔහු කවියක් කියනවා මේ වැඩ හැරි වැඩට යති ගැහණු කියලා. ඉතින් කෙසේ හෝ මම ඉන් පස්සේ ඔහු වැඩ කරේ බැංකුවක ලක්ෂාන්ත. ඉතින් මම ටෙලිෆෝන් කෝල් එකක් අරගෙන මම කිව්වා මට මේ ඒ වැඩ හැරි වැඩට යති ගැහණු කියන කවියෙන් මට ගීතයක් ඕනේ කියලා.
ඉතින් මේ ගීතය දැන් ගායනට නියමිතයි අපේ ශෂිකානි සංසලා සහෝදරි මේ පොත මේ කාව්‍ය සංග්‍රහය අබිසෙස් අබිනික්මන් නොවේ අනබිසෙස් අනබිනික්මන් ඒකත් හරි කවියක් ඔහු කවිය නම් කරලා තියෙන්නේ ගංගාවක් පටන් ගත යුතුයි කියලා කන්දක් නම් නොසිටිය යුතුයි නිකම් මොහි බුම්මාගෙන ගංගාවක් පටන් ගත යුතුයි පහත් පෙදෙස් සනහාලන අපි දන්නවා ගංගාවල් සියලු ප්‍රදේශ ශස්ත්‍රීක කරමින් තමයි යන්නේ නේ වතුර ලබා දෙමින් වගාවන් පෝෂණය කරමින් තමයි යන්නේ ඉහළ දෘෂ්ටිපතේ රැඳෙන රූ නෙක පෙන්වනු තබා පාමුල සිටින දනහට තමනුත් නොදක් නොදක්නේ නම් අලසකම පිට බුහුමන් ලබන කන්දක් වෙලා මොකටද ඊළඟ කවියේ කියනවා දකින්නයි පෙරහැර පුතු උරහිසට ඔසවන තාත්තා කෙනෙකු මෙන් කැඳවා දනන් මුදුනට පෙන්වා දිය යුතුයි හිරු සහ අනෙක් කඳු ගැට මීදුම් අඳුර මැද දුර නිල් නිම්න තරු කැට කන්දක් කියන්නේ උස තැනක හිටියට නිතරම හිනා වී බිම බලන කෙනෙකුට මේ මේක මං හිතන්නේ මේ කන්ද අපේ ජීවිතවලට අපි අරගෙන බැලුවොත් අපිට මොන ගැහුණු මේ බණ්ඩාර ඇහැලියගොඩ කලාකරුවාන සුනිල් ආරගමගේ විශාරද නිහාල් ගම් මේවා සුනිල් ජයන්ත නවරත්නයන් ඒ වගේ චරිත ඇත්තටම එතන එහා අපි තේරුම් ගත යුතුයි අපි ඉහළට යනකොට අපි අපි හොයාගත්තු දේවල් ටික අපේ කැපකිරීම් ටික පෙරලා මතු පරම්පරාවට බෙදා දෙන්න ඔවුන් නොදකින ලෝකය ඔවුන්ට පෙන්වලා දෙන්න ඉතින් මේ අපූරු කණිවිඩේ මේ කවියෙන් ලක්ෂාන්ත අපි වරන් යනවා අපි අපිව යම් තැනකට අරන් යනවා මං හිතන්නේ ඉතින් මේ කවිය හරහා මට මතක් වුණාම මේ අපේ සමාජයේ චරිත අපේ පාසල් වියේ මිත්‍රයෝ ඔවුන් සමහරලාට අධ්‍යාපනයෙන් ඉහළටම ඇවිල්ලා වෛද්‍යවරු වෙලා අද ගුරුවරු වෙලා නමුත් ඔවුන් සමහරලාට අපි කියන දුෂ්කර පළාත්වල සේවයට යන්න කැමැත්තෙන් සමහරු ඔවුන් ගිහිල්ලා ඒ දූ දරුවන්ගේ නැන පහස පවස සංසිඳවන්නට වෙහෙස වෙනවා තමන්ගේ ජීවිතයේ කොටසක් කැපකිරීම කරමි තමන්ගේ ඒ මහා කන්ද රැකගෙන ජීවත් වෙනවට වඩා තවත් පහළ නිම්නේ පහළ මිටියාවතේ ඉන්න දූදරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දැනුම පෝෂණය කරන්නට ඒ තමන්ගේ ජීවිතේ කොටසක් කැප කරගෙන ජීවිතේ අද කැප කරනවා. ඉතින් අද අපි දකිනවා අද ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් පවා විශාල ගැටලුවක් විදිහට හොවා දක්වමින් ඉන්නවා. ඉතින් නමුත් මම කියන්නේ ඔවුන් කරන කැපවීම පිළිබඳව මීට වඩා අපි ඇස් ඇරිය යුතු කාලයක් ඔවුන් කඳු ඔවුන් මං හිතන්නේ මේ ඉන්ටර්නෙට් පහසුකම් ආවම ප්‍රදේශවල පවා ඔවුන්ගේ වියදමින් ඔවුන් ඔවුන්ගේ මේ කන්දක් වෙලා පල්ලෙහා ඉන්න මේ දූපුතුන්ට නැන පාදන්නට වෙහෙස වෙමින් ඉන්නවා. ඉතින් මට මේ ගීතය මතක් වුණා සුගත් සෝමවීර මාත් එක්ක මත්වැල් බැඳගත් බොහොම දක්ෂ ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙක්. ඔහු ලියනවා වන්නි වනහිස උඩින් පුපුරන රතු ඉරට හිනෙහි ශිල්ප පවසති කොකුන් රෑනට දිය කඩිති පෙන්වා දිසා පාමොක් ගුරුන්ටත් වැඩියෙන් ඔබ අපි දිවි සවි කෙරූ අරුමේ. ඉතින් මං කියන්නේ දිසා පාමොක් චරිතේනේ අපි දකින්න ඉහළම තැන. ඊටත් වඩා වැඩියෙන් අපේ ගුරුවරු ඉන්නවා. ඉතින් ඒ වගේම මෙතන හරි සුන්දර තැනක් මේ කවියෙන් අභ්‍යන්තරේ මේ ඒකට සම්පාත වෙච්ච මේ ගුරු කන්ද මෙතන කියනවා ලස්සන තැන් දෙකක් ඇදුරු දුනි ගුරු පඬුරු මට නැත ඔබ තනු තෙත බරිත හිත මිස මේ ගුරුවරු කියලා කියන්නේ ඔන්ලයින් වලින් විතරක් හදන්න පුළුවන් දරුපරපුරක් හදන්න පුළුවන් පිරිසක් නෙවෙයි ඊට වඩා මානුෂික හැඟීම් ඇති සංවේදනා දැනෙන ශිෂ්‍යව හදන කෙනෙක් තමයි මේ ගුරුවරයා කියලා කියන්නේ ඒක ඔන්ලයින් හරහත් යමක් කරන්න පුළුවන් නමුත් ඊට වඩා ප්‍රබල දෙයක් දෙමින් ඉන්නවා ගුරුවරු ඒ වගේම ඔහු කියනවා එක තැනක ඇද්දුරු දුනි ඔබේ කිරි වැදුණු හද පුරන් නොවෙනා බව දනිමි මම මේ යෙදුම කිරි වැදුණු හද
ඉතින් මේවා මේ වැජිර මේ මේ කවිය ලක්ෂාන්තගේ මේ කවිය වගේම සුගත්ගේ මේ ගීතය මේ ලක්ෂාන්ත කියපු ඒ කන්ද පහළ බලන කන්ද ඉහළ අහසේ දකින්නදී මේ පහළයට බෙදා දින කන්ද මේ ගුරුවරයා කියන එක සුගත් ලස්සන ලියලා තිනවා කරුණාරත්න දියුල්ගනේ ප්‍රවීණ ගායන ශිල්පියන් ගායනා කරා සුනිල් දයනන්ද කෝනාර හරි මිහිරි තනු හදපු අපි අතරින් අවාසනාවට වියෝ වුණු ගුරුතරුවක් කියලා ඔහු හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒක අද මම හිතන්නේ ඔය තම ලස්සන මේ දෘශ්‍ය රූපයක් තියෙන ඔය ගීතයේ නිර්මාණය කරලා ඒකත් මතක් කරන්න හොඳයි. අතට මේක මේ මේ කවුද මේක කරපු කෙනා හරිම නිර්මාණශීලී නාලක හිත මිත්‍රයා තාම අලංකාර රූපාවලියක් මේ මේ නිර්මාණය කළා. ඇසට කඳුලක් වෙනවා ඒක බලද්දි. ඉතින් අපි හැමදෙනාම සිහිපත් කරලා අපි යනවා ගීතය අහන්න. කන්දක් කියන්නේ උස්තනක හිටියට නිතරම hinavi බිම බලන කෙනෙකුට කිව්වහම එතනින් එහාට තව මොනවා කියන්නේ? දිසා පාමුත් ගුරුන්
වැඩියෙන් ඔබ අපේ දිවි සරු කෙරු අරු කලාව සහ සාහිත්‍ය මගින් ප්‍රබෝධමත් කරන නිර්මාණාත්මක సౌందර්ය සහ මානවය අතර ගොඩනැගෙන නොබිදෙන සබඳතාවය අනවරතව අරගෙන යන එක තමයි සෑම කලාංගයකම හිමිකාරීත්වය දරන කලාකරුවන්ගේ වගකීම. ඉතින් සාහිත්‍ය සමාජයෙන් විතැන් වුණොත් නිර්මාණාත්මක කුසලතාවය සිඳිලා බිඳිලා විනාශ වෙලා ගිහිල්ලා අපේ මේ ශිෂ්ටාචාරය බරපතල අර්බුදයකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් වෘත්තිකේක් දර්ශනත් දර්ශන වික්‍රමතුංග වෘත්තිකේක්. හැබැයි ඒ වෘත්තීය ජීවිතයට වැඩිය දර්ශන අපට සම්මුඛ වෙන්නේ නිර්මාණ හරහා. ඉතින් ඒ නිසා තමයි අපි මේ පිළිබඳව කතා නොකර නිර්මාණ එක ගනුදෙනු කරන්න. එතකොට කොයිතරම් ලස්සන සම්බන්ධතාවයන් හැඟීම් නිර්මාණය වෙනවද? දැන් අපි දෙන්න රාජකාරී මේ ගනුදෙනුවකට වැඩිය මේ ගනුදෙනුව හරි සුහද වෙන්නේ අපි ගත කරන්න නිර්මාණත් එක්ක කාලය නිසා. ඉතින් අපි එනවා හත්වෙනි කවිය තෝරන්නපත් එක්ක. මේ චන්දිමාලේ ඉනාරච්චි සහෝදරිය ගැන මතක් කරදී වජිත මට මතක් වෙන්නේ මුලින්ම ජානක ලීනාරච්චි කියන අයියව. ඔහු පුවත්පත් මාධ්‍ය කරුවෙක්. ඉතින් ඔහු ගීත රචනයට එළඹිලා මාත් එක්ක ගීත කීපයක් පටිගත කරා. ඔහු බොහොම සංවේදී චරිතයක්. ඉතින් ඔහු තමයි මට කිව්වේ මේ නංගිගෙත් සින්දුවක් තියෙනවා හදාගන්න කියලා. ඉතින් ඇයගෙත් ගීතයක් පටිගත කරා. මේ නබෝදා පසුගිය දවසක මේ ඇයගේ කවි පොතක් නිකුත් වුණා, තත් සින්ද බයමි හද වෙන කියලා. ඉතින් ඇයත් වෘත්තියෙන් වෙන වෘත්තියක නියැලෙන සහෝදරියා. ආදායම් දෙපාර්තමේන්තුවේ. ඉතින් මේකේ ඇය නම් කරලා තියෙනවා අම්මාට නොකී කව කියලා. කනට කරට රන්මාලා නැතුවාට නුඹේ සෙවන මට මහ නුග තුරක් වින. ඉනට හවඩි මුතුපට පට පිළි නැතිවාට හිතේ දුකට නුඹ මට සිලු මිනක් වින. මහසැඩ සුලං හිරු කෙඳි වැහි පොද අහුරා පිනිබර දෑත මා වට කොට සිටි බැවින. ඒ සෙනෙහසින් නෙවෙමින් හදවත උතුරා සිතුවිලි පෙළන කඳුලක් සුසුමක් නොවින. මේකේ වැදගත්ම කවිය නුඹේ පාපියුම මට නිවනක් වූ තරම සිහිනෙන් විඳිමි වැරදුණු දිවි මග තනිව. ගිනිගත් මහරු කුලගේ අභිමන් බිඳුන අම්මේ කඳුළු විතරයි මට අද උරුම. මේ බොහෝ විට දියණියකට මං හිතන්නේ වැරදුණු වෙලාවකදී ඒ දුක තවත් පිරිමේකට හෝ වෙනත් කෙනෙකුට කියන්නට ගියොත් ඇය වැටුණු වලට වඩා තව වලකට වැටෙන්න තමයි වැඩි ප්‍රවණතාවය අපි දකින්නේ. ඒක තමයි ස්වභාවය. නමුත් අම්මා තරම් ඇයට නිවනක් වෙන තැනක් ඒ පාමුල ලබන්න පුළුවන් සැනසීම වෙන තැනකින් ලබන්නට බෑයි කියලා තමයි මං තදින් විශ්වාස කරන්නේ. එහෙනම් මගේ දේනියන් තිදෙනට මම නිතරම කියන්නේ ඕනම ප්‍රශ්නයක් ආවොත් අම්මට තමයි කියන්න ඕනේ කියලා. ඉතින් මේ කවියත් එක්කම බැඳෙන ගීතයක් ලියනවා අපේ සහෝදරයා රවි සිරිවර්ධන, ආදරණීය සහෝදරයා. සඳගිරි පව්ව උසයි, කිඳුරා හරිම වසයි, මං ගෙදර එන්න ආවාම්මේ, දොර අරින්න නුඹ විතරයි ඉන්නේ කියලා. ඉතින් ප්‍රේමයේ සුන්දර ඉසව් හොයාගෙන ගියාට සමහර විට වැරදුනොත් ගැහැණියක නම් අනිවාර්යෙන් පැමිණිය යුත්තේ අම්මා ගාවට. වෙන තැනකට ගියොත් ඇය වැරදිකාරියෙකුත් වෙනවා. ඒ නිසා ඒ අම්මා ගැන ලියවුණු මේ කවිය මේ ගීතයෙන් ඔබට වඩාත් සංවේදනා කරයි කියලා මං හිතනවා. හොඳයි. ඇත්තටම මේ තත්සින්ද වයමි හද වෙන සමාවෙන්න මේ වැජිර මේ ගීතය
මුල් ගැයුම ශානිකා සුමනසේකර අපේ පාසල් වී ඉඳලා සහෝදරියා කෑ මේ ගීතයට දුන්න වටිනාකම නිමක් කියන්න බැරි තරම් ඉතින් අද ඒ ගීතය ගැන ඉනෝක අහංගම ඒකට මට හරි විශ්වාසයි ඒකේ ඒ අසලටම ඒ ඒ සම ඒහා සම වෙන තරමට මම ඒ ගයයි ඔව් අපි ඉනෝකගේ ගැයුමට යමු මම අර කියමින් හිටියේ තත්සින්ද වයමි හද වෙන මේ චන්දිමා ලියනාරච්චි කිවිඳියගේ කවි පොතේ නම මම හරි ආසයි දර්ශන මේ ඔය වගේ නම් වලට බලන්න පුදුම තරම් අලංකාර නම් මේ අලුත් පරම්පරාවේ කවියෝ තමන්ගේ කවි පොත්වලට යොදන්නේ දැන් අපි කියවපු කවි දැන් ඔබ මට මතකයි කිහිප වතාවක්ම කිව්වා මේ මේ නම කවියක් කියලා. ඇත්තටම මේ ඒ නම් කවි කරන්න ලේසි පහසු කෙනෙකුට බෑ. ඉතින් මේ වගේ මොම ලස්සන එදුමක් තත් සිඳ වයමි හද වෙන චන්දිමාලිනාරච්චි කිවිඳියට කවි ගමන් දිගුවට ප්‍රාර්ථනා කරමින් අපි එනවා හත්වෙනි කවියේ හත්වෙනි ගීතය. කියන කතාවක් තමයි මේ ගත වෙන්නේ කොසල් රජතුමා දැකපු සිහින සැබෑ වෙන කාලය කියලා දර්ශන. ගොඩක් අය එහෙම කියනවා විවිධ හේතු නිසා. දැන් එහෙම කාලෙක ඔබ අපට මේ කවි තෝරා දෙනකොට කොසල් රජතුමාගේ බිරිඳ මල්ලිකා දේවියගේ පෙර ආත්මයට අපිව අරගෙන යනවා. ඒ කියන්නේ මේ සොත්තිසේන රජතුමා සහ සම්බුලා කියන
චරිත දෙක මතක් කරලා මේ මේ අර මේ කාලෙට ගැලපෙන කවියක් අපේ අතේ තබනවා දර්ශන වික්‍රමතුංග සෞන්දර්ය කාමියාට අපි ආරාධනා කරනවා අටවෙනි කවියක් තෝරා දෙන්න. ඇතරම වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි සහෝදරයාත් අපේ මිත්‍රයෙක් සාන්තව ප්‍රකාශනයක් මට ඔබව දැනෙන තැන. ඉතින් ඔහු හඳුනා ගැනීමේ ගෞරවයත් මහින්දටත් රවීටත් දෙන්න ඕනේ. මොකද ඒ ඇසුරේ තමයි මට ඔහු මුණගැහෙන්නේ. මේ ඔහුගේ මට ඔබව දැනෙන තැන කවි පොතේ බවුන් වඩනා සම්බුලා ඔබ කිව්ව හරි අර සොත්තිසේන රජතුමාගේ බිරිඳ සම්බුලා එවැනිම ගැහැණියක්. වැඩ ඇරි ගෙදරට දුවන්නට රෑබෝ වෙද්දි සම්බුලා හිතින් මියදි දහස් සැරයක් ලසෝ ගිනි මැද පෙම්බරා. ගීතවත් ආකෘතියකුත් තියෙනවා. දෙදන අසලින් කැපී වෙන් වුන සිරුර බර අසුනක තබා මග බලා නෙත් පාරණා වග සොඳින් දන්නේ සම්බුලා. පහට පසු ආයෙත් තිහක් අඩි තබන්නට ඉඩ නොමැතියා තප්පරය පරදවා පාරට පය ගසන්නේ සම්බුලා. අතින් අල්ලා නැවතුයේ නැවැත්තූයේ නැතත් දෑසින් රවරවා ලැමත් නිතඹත් මඩින රකුසන් ගැනම බියවෙයි පෙම්බරා. පදක් කම්පිට පදක් කම් රැඳි නිල ඇඳුම අතගා බලා යලිත් ආලින්දයට රෝදය කරකවයි සුසුමක් හෙලා. උරහිසේ තැවරෙන උස්උණු පිරිමිකම ඉවතට හලා දැස් දෙපියන් වසා අසුනේ බවුන් වඩනා සම්බුලා. සක් රජුන් පඩුපුල් පඩුපුල් අසුන් නැත නිසැකවම දන්නා නිසා දෙපා දුර දුර තබා වනගැබ පසු කරන්නේ සම්බුලා. ඔබ කීවාගේ අර සම්බුලා දේවී සොතිසේන රජතුමා අසනීපයක් වෙලා මේ කැලේ සැරිසරනකොට ඔහුට පළවෙල නෙලාගෙන ඉන්න ගියාම මම රාක්ෂයෙක්ට අහු වෙනවා ඔය කතාවනේ. ඉතින් රාක්ෂයට අහු වුණාම රාක්ෂයා සම්බුලා දේවිය බලහත්කාරයෙන් රඳවා ගන්න උත්සාහ කරනවා. ඉතින් ඇයගේ ප්‍රතිවෘත්තාව දැකලා සක් දෙවිඳුන් පහළ වෙලා ඇයව මුදා හරිනවා. ඒකයි එතන කතා පුත. නමුත් මේ කවියා කියනවා සක් රජුන් පඬුපුල් අසුන් දැන් නැහැ. ඉතින් මේ බිරිඳට මේ ඇත්තටම මේ පිරිමියා ඔහු අපි 30 වසරක යුද්ධයක් අවසානයේ දෙපා හිමි වෙච්ච ස්වාමි පුරුෂයෙක්. ඔහුට අද ජීවිතයේ සියලු දේවල් බලන්නේ ඔහුගේ බිරිඳ. ඔහු ඇය වැඩට යයි. වැඩට යනවා මග තොටේදී බස් රථවල විවිධ අඩක් තේට්ටන් වලට මුහුණ දෙනවා. ඉතින් නමුත් ඒ විතරක් නෙමෙයි. gedara evit ara sambula sambandhayen sotthisena rajathuma avishwasaya palakala wageema mohuget yam nosatutak thiyena me yanawata wedada nawuth ohu walakkanne ne ayata ayage gamana yanna denawa ithin meweni sambulala ape samaaje ada bohoma sulabai ape paul sansthaya athule bohowita rakshawak nokara ගෙදර බිරිඳක් පමණක් ජීවත් වෙන තැන් හරි අඩුයි මේ ආර්ථික සමාජ ක්‍රමයේ යටතේ හැමෝටම වැඩට යන්න වෙලා තියෙනවා. ඉතින් මේක හරි සංවේගකර පුවතක් මට මේ කවි. ඉතින් මේක කියවද්දි මේකට ගැළපෙන ගීතයක් කල්පනා කරද්දි මට මේක හා සම්පාත නොවුණත් ඇස් අඳ කෙනෙක්ගේ බිරිඳක් දුවක් එක්ක හෝ පුතෙකු එක්ක තනිව ගෙදර තියලා කලුගල් කඩන්නට යන කාන්තාවකගේ එනකන් අර සංගුව වයර් අපි අර අවසන් වෙනකොට අපි ගහන්නේ බෙල් එක. ඒ ගැහුවාම ගෙදර එනකන් බලාගෙන ඉන්න ස්වාමි පුරුෂයෙක් පිළිබඳව අපි පාසල් වී අහපු ගීතයක් මට සිහිට නැගුණා. ඔහු එක ලියන්නේ එතරම් ප්‍රකට නොවුන නොවුනත් බොහොම ප්‍රතිභාපූර්ණ විදිහට මේ රචනය කරන්නේ බටුවිට එම්.ඩී. විලියම් කියන රචකයාණන්. ඔහු පිළිබඳව මම එතරම් දන්නේ නැහැ වජිර. නමුත් ඔහුගේ ගීතය එදා වගේම අදටත් බොහොම සංවේගකරයි. මේක මේ මේකේ තනුවත්
විශාරද දුර්ජයකොඩිගේ මේක ගයන්නේ ඔහුමයි. ඉතින් මේකේ වචන ටිකකුත් මම මතක් කරොත් කලු ගල් මෝලේ සංගුව හැඬුවා උඹටත් ඇහුණද පුංචි දුවේ මෙහෙ ඇනිමාවි අම්මා එනතුරු නාඩා නැලැවෙන්නේ මේ දරුවත් බලාගෙන ඉන්නවා ඔහු. එහෙම තැන් ඇති සමාජයේ දරුවෝ නලෝගෙන දරුවන්ට කෑම පිසමින් කෑම කවමින් ඉන්න පියවරු ඇති. එහෙම අම්මාවරුත් ඇති. දෑස අඳ මටයි පොඩි දූටයි. ඉතින් මේ දෙක මට සම්පාත වුණා ආදිර. හොඳයි. අත්‍තරම මේ වර්තමානයේ කුෂ්ඨ ගති පිරුණු ස්වාමිවරුන් අභියස පතිදම් පුරණ සම්බුලාවන් නොනතරම් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව සඳහන් කරමින් ඔබ මතු කරපු මේ කවිය ගීතයට ලං කරන්නට අපි සැරසෙනවා අටවෙනි කවියේ අටවෙනි ගීතය. කලුගල් මෝලේ සංගුව හැඬුවා නුඹටත් ඇහුණත් පුංචි දුවේ මෙහෙ නිමාවි අම්මා එනතුරු නාඩා නැලැවෙන්නේ නාඩා නැලැවෙන්නේ මටයි පොඩි දූටයි ජීවිතයත් සෙනෙහසත් අරන් ඒරුව තව ටිකකින් මතු වේවි නාඩා නැලැවෙන්නේ නාඩා නැලැවෙන්නේ කලුගල් මෝලේ නුඹටත් ඇහුණාද උන්චි දුවේ මෙහෙනි මාවි අම්මා එනතුරු නාඩා නැලැවෙන්නේ නාඩා මානව සමාජයේ සම්භවය හෘද සාක්ෂිය විදියට සටහන් කරගන්නා තැන තමයි
කලාව සහ සාහිත්‍යය. එහු සමාජය සුලවත් යහපත් ගුණවත් ඒ වගේම නැනවත් එකක් බවට පත් කරන්න නිරන්තරයෙන්ම නිර්මාණකරුවෝ වෙහෙසෙනවා මහන්සි වෙනවා. ඉතින් සුසුම් උණුසුම් කරන කවියන් අතරේ ඉන්න තවත් මේ පරම්පරාවේ දක්ෂ සම්මානනීය යවණෙක් ඔබ අපට මුණ ගැසෙනවා නමවලි කවිය. ඔහුත් අපේ මිත්‍රෙක් ලහිරු කිතලගම ලහිරුගේ කවුළු ඇස පාමුල කියන කෘතියෙන් තමයි මේ කවිය මා තෝරගන්නේ. ටිකක් දිග කවිය. ඇත්තටම උනේ මෙහෙම වෙන්නේ නැති කවිය නම කවිය මාතෘකාව. තංගම්මලා තංගච්චිලා හැමදාම හේනට යන්නේ නැති. දවසම ගිවා වෙහසම වෙලා ජීවිතේ පා වෙන්නේ නැති. රිදුණු අතපය හිමින් ඇද ඇද අම්මලා හවසට එන්නේ නැති. උන්ගේ රිදුමන් දැකපු කන්දේ සුසුම් උණුහුම් වෙන්නේ නැති. ඒ සුසුම් මේ දුම් වලාසේ පාන්දර පා වෙන්නේ නැති. සුසුම් ඇඳගෙන හරිත පැහැට ගමත් හැඩ වැඩ වෙන්නේ නැති. කන්දේ තුරුලිය හෙලපු කඳුලැලි වැස්සසේ යලි එන්නේ නැති. සිදුරු අස්සනේ වැටි එතන සිදුරු අස්සනේ වැටි වැහිදිය ගෙබිම සයුරක් වෙන්නේ නැති. කන්ද පාමුල අඳුර ඇවිදින් හොරෙන් හැංගී ඉන්නේ නැති. කිසිත් දන්නේ නැති රාදලා ලොකු උන්නතින් බඩ වෙන්නේ නැති. ගලා ගියලේ පාට තැවරි තේ ගසුත් බය වෙන්නේ නැති. ඉතින් ඒ ලේ පාට මතුවී තේ කහට රස වෙන්නේ නැති. විටක්කා කෙල ගැසූ සේබිම රාමලා ගොළු වෙන්නේ නැති. කටක් ඇර කිසිවක් නොකීවත් උදෙත් වැඩටම යන්නේ නැති. කඹුර කඹුරා කරන තරමට සොච්චමක්වත් නැති. නැතුව ඇති උදුර උදුරා ඇට මිදුළු හැම මහත්තුරු වැඩ ගන්නැති. දවසේ සොච්චම මදි නිසා කන කරත් උගසට දෙන්නේ නැති. හවස තිස්සෙම සුසුම් ලන්නේ ඒවා සින්නට යන්නේ නැති. අසනු නැති තැන අනේ මේ දුක කඳුළු නිරතුරු එන්නේ නැති. ඉතින් ලුණු රස ඇතිව පදමට එදත් රෑ රොටි කන්නේ නැති. ක්ලයිමැක්ස් එක. මෙවන් දුක් හැමදාම කන්දේ පපුව උහුලන් ඉන්නේ නැති. දරාගනු බැරි තැනදී ඒ දුක පපුව හේදී යන්නේ නැති. මං හිතන්නේ මේකේ වජිර කියන්නේ මේ කන්දක් නායගිය සැබෑ සිදුවීමක්. ඒ වගේම තමයි මේකේ ගොඩක් ස්වභාවික සිදුවීම් ඇතුළට කහට තේවල කහට රසය. ඒ වගේ හුඟක් තැන්වල මේ මේ රොටියේ ලුණු රසය ඇහි කඳුළු වෙන්නේ නැති කියලා කියනවා. ඉතින් මේ සමාජයේ හරි මේ කුරිරුයි වජිර. නිතරම ලැබියුත්තන්ට ලැබියුත් තැන ලැබිලා නැහැ. මේකේ පාලකයෝ මේකේ ප්‍රාග්ධන හිමිකාරී පුද්ගලයෝ මේකේ පහළට ලැබියුතු තැන ලබා දෙන්නට හිතලවත් නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ මේ දුක දරාගන්න බැරුව මේ කඳු නාය ගිහිල්ලා මිනිස්සු යට කරලා දාන්නත් කියලා මේ කියනది. මම හිතන්නේ මේ දවස්වල අපි මුහුණ දෙමින් ඉන්න මේ COVID-19 කියන උවදුරත් මහිතේ මේ මේ ව්‍යසනකාරී ගමන් පෙවතට දුන්නු වැටපහරක් කියලා මට හිතෙන වෙලාවකට සබා දහමින්. ඒ කෙසේ හෝ මේ කවිය මේ කියන්නේ දැන් බලන්න අපි 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 කන බත බත උයන ගොවියට අද පෝර නැහැ කියලා අරගලෙක් බිමක. හරිනම් මේ බත බත අපිට අපේ රට ස්වයංපෝෂිත නම් එවැනි අවුරුදු 70 ගාණක් මේ රට ස්වයංපෝෂිත කරපු ගොවියා තාමත් පෝලිමේ නම් තමන්ගේ අස්වැන්න ටික විකුණ ගන්න කිතනක් නැත්තම් ඔවුන් රජවරු නෙවෙයි නා. ඔවුන් කන්නයක් දෙකක් පාළු වුණොත් තමන්ගේ කනකර දුවගේ කරකර මේ රාජ්‍ය බැංකුවල පෝලිමේ දෙගෙන උගස් තියෙනවනම් මේවා සූරා කෑවේ කවුරුද? ඉතින් මේ මේ කාරණේ ගත්තොත් එහෙම මේ ඇස් අරවන කවි ලහිරු තරුණ කවියෙක් වුණාට බොහොම දඩබ්බර කොල්ලෙක් වුණාට ඔහුගේ කියවීම හරි සියුම් තැන් වලින් අපිව රිදවනවා අපිව සංවේදනා කරනවා. ඉතින් මේ ගීතය
තෝරාගත්තේ ඇත්තටම අපිට ඉන්න ප්‍රවීණ දක්ෂ ගීත රචකයෙක් තමයි වසන්ත කුමාර කොබවක කියන්නේ ඇත්තටම වසන්ත අයියා අපිට නිතරම අපිට ආදරය කරන මුහුණ පොතේ පවා ඔහු නිතරම ඇවිල්ලා අදහසක් දක්වලා යනවා අපේ නිර්මාණ පිළිබඳව ඔහු ලියු මේ ගීතය සංගීතවත් කරේ අපි ආදරය කරන ආචාර්ය රෝහණ වීරසිංහන් ගැයුවේ අපිට හැමදාම ආශිර්වාද කරන සුනිල් එදිරිසිංහන් සියාතුවේ මාමිතුරේ අඳ කුඹුරට ආල වඩන සියාතුවේ මේක කියනවා මේ ලස්සන තැන්කීපයක් වජිර මේ මේ ගීතය ගැන මට තප්පරයක් කතා කරන්න හිතුණා මේ බුසල් බරින් මේවා කරන අයුණට වතුර හොරු වතුර කියන්නේ මේ ව්‍යාපෘති වලින් ඇවිල්ලා මේ ලෝකයෙන් ආධාර දීලා මේ වතුර ටිකට හොරකම් කරන්න යන වෙලාවේ මේක එකතැනක ලස්සන කතාවක් වෙන හැමදාම මෝ රලවාගේ සිටිනු නොහේ මෙහෙම මේ අපි මුල් ගැන්විලා අහිංසක වෙලා බෑ මේ මෝ රලවාගේ නෙමේ ඇරලා එමු මේ මහ සොරව කියලා කියනවා ගීත රචකයා මේ කවියේ ලහිරු මේ තරුණ කවියා සංවේදනාවට පත් වෙන්නේ මේ එදා ගීතේ මීට අවුරුදු නැදන මේක 1990 ගණන් වල අමල් බිසු කැසට් පාටේ තමයි මේ ගීතය අන්තර්ගත වුනේ ඉතින් එකල සිට අද වෙනකොට මේවට උත්තර හොයලා නැහැ අඳ ගොවියා ද එහෙමමයි පොහොර ටිකක් නැතුන් හැටි අසාධාරණ ලක් වෙලා ඉතින් මේ ගීතය මේ කවිය මත මෙහෙම එකට වැටෙනවායි කියලා මට හිතෙනවා ඔබ මේ එක සැරේම මේ අපේ ලහිරු හිතලගම කවියාගේ කවිය එයත් රජිත පුස්තක සම්මානය ලබා දුන්නු කවි පොත ඔය ඔහුට ඔහු හොඳම කවියා කරපු කවි පොත ඒ වගේම ඔහුත් එක්කම මහා ගස් තුනක් එකවරම අපේ ගාව ගෙනල්ලා තියෙනවා ගීතෙන් ඉතින් ඒ නිසා මේ කවිය ගීතය එකතු වුණයින් පස්සේ එයම සමාජ කියවීමක් බවට පත් කරගන්න පුළුවන් අපි එනවා නවවෙනි කවියේ නවවෙනි ගීතය අද කුඹුරට ආල වඩන සියාතුවේ
අඬලා කුමටද මිතුරේ සියාතුවේ ලාකෙමු මහ සොරව මෙදා වැවේ ගලනා දිය අප හැමටයි සියාතුවේ සියාතුවේ ආල වඩන සියාතුවේ අඳ කුඹුරට ආල වඩන සියාතුවේ සියාතුවේ සිංහල සාහිත්‍යයේ වැඩි ප්‍රමාණයක් පද්‍ය ගද්‍යයට වඩා පූර්වගාමී වී තිබෙන බව තමයි බහුතර සාහිත්‍ය විචාරකයන්ගේ අදහස. අතීතයේ ඉඳලම කවි ගුණය සමාජයේ රුව ගුණයක් බවට පත් කරන්නට වෙහෙසුණු මහා කවියෝ අතර ඉදිරිපෙළේ ඉන්න මහා කවියෙක් ඔබ අපට මුණගස්සනවා අවසන් කවියේ 10 වෙනි කවිය විදිහට. එතට එතුමන් ගැන කතා නොකරොත් අද අඩුවක් වෙන හින්දා මට තව බොහෝ අය පිරිසක් ඉද්දි මට එතුමන් මතක් වුණේ ඔහු ඇත්තටම අපි අර කලින් කවියෙක් කතා කරපු මහා කන්දක්. ඒ හැමෝටම දේවල් බෙදා හදා දෙන හැම දේවල්ම ලෝකයට කියලා දෙන මහා දැනුමේ භාණ්ඩාගාරයක්. විරිත් පිළිබඳවද පැරණි සාහිත්‍ය පිළිබඳවද ඇසූ පිරූ තැන් ඇති මං හිතන්නේ බොහොම අපිට අන්තිම මේ පුරුක් හැටියට හඳුන්වන්න පුළුවන් මේ තරම් දැනුම කන්දරාවක් මේ මනසේ රඳවගත්ත ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ ඔහුගේ එතුමන්ගේ මේ මේ කවිපොත සන්ත ප්‍රකාශනයක් විදිහට තමයි ඉලිදැක්වෙන්නේ වස්සානෙන් පසුව කියන කවිපොත. මේ මං හිතන්නේ අපේ ජීවිතයේ මේ ඕනෙම කෙනෙක්ට තමන්ගේ කොටසක් සම්පූර්ණ කරන්නට තව කෙනෙක් ඉන්න ඕන. අර ඉංග්‍රීසියෙන් කියනවා බෙටර් හාෆ් කියලා අපි කියන්නේ තමන්ගේ ස්පවුස්ට නැත්තම් අපේ තමන්ගේ මේ පාර්ශවකරුවාට තමන්ගේ ස්වාමි දුව හෝ ස්වාමි පුරුෂයාට අපි කියනවා අර ඒ අනික් කොටස ඒක හොයා ගැනීම තමයි සංකීර්ණ කාරණේ. ඉතින් මං හිතන්නේ මේ කවිය ලියවෙන්නේ නැත්තේ එතුමන්ගෙන් වියෝ වුණු එතුමන්ගේ ආදරණීය බිරිඳ ගැනදෝ කියලා මට හිතෙනවා. හේම මාලි මැතිනිය ගැනද කියලා. කවිය නම් කළා තියෙන්නේ නිවෙන්නට යන පහන කියලා. දොරට පසිමි නැත කිසිවෙකු මඟ අසන. මඟට බතක් බේතක් විමසා බලන. අතට පයට නොදැනි දෙවසර ගෙවින. රැයට දවාලට මට තනිකම පමණ. නැගෙන්නේ වෙසඟ සඳ පින්බර මුහුණ. ඉතින් නුඹ දකින්නට යන්නට සිතින. කයින් ඉතිරි කළ පස්මිට ගත් සොහුන. නිසංසලේ අඳුරේ එහෙමම තිබින. වෙසක් දාක රෑ අප ගෙපිලට පැමිණ. පහන් ඇවිල වූ හැටි මා සිත ඇඳින. බකට් පහන ඇවිලෙන විට සැඩ නලින. සුලං මුවාවට අද නුඹේ අත නොවින. ඈතින් ඇසෙයි හඬ ගන කළුවර බුරන. මූදෙන් නැගෙයි රළ හඬ වැලපුම් සරින. මූනෙන් නුඹේ අවසන් සිනහව පෙනින. දෑතින් කෙසේ මම රැකගන්නද පහන. ඇතවසෙන් වජිර මේ මම මේ වැඩසටහනට එද්දි මේ
කොලටික ලියා දුන්නෙත් මේ පොත්වලට මේ ඕඩර් එකට මේක තියලා දුන්නෙත් මේ ටැග් ගාලවලා දුන්නෙත් මගේ බිරිඳ. ඉතින් මගේ ස්වර ලිපි ඒ සියලු දේවල් සංරක්ෂණය කරන්න අවශ්‍ය වෙලාවට ඉල්ලු සැනින් අවශ්‍ය හදිසියට ඉල්ලු සැනින් න්යාගාව දෙන්න පුළුවන් ක්‍රමවේදයක් එයා හදලා තියෙනවා. කෑම ටික කවන්නේ ඇය. සමහරට මේ තියෙන වැඩ කටයුතුත් එක්ක වැඩ වැඩ කරද්දි තේ කෝපේ ගෙනත් දෙන්නේ ඇය. බෙහෙත් ටික උදේට රැයට බොන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ගෙනත් දෙන දේ බොනවා. මගේ ලොකු දුවත් එහෙම දැන් කරනවා අම්මා වගේ. තමන්ට ඇති වෙන හොඳම ප්‍රශ්නේ ගෙදර ගිහිල්ලා කතා කරගන්න පුළුවන් භාර්යාව. තමන්ගේ දුක සැප හොයලා බලන භාර්යාව. ඉතින් ඇය නැතුව රත්නශ්‍රී විජේසිංහයන් අද පාළුවෙන් ඇත්තේ. මේ ගීතය මේ මේ කවිය මට මේ කියූපු හැටි මට මතක් වුණේ දවසක් මගේ උපන්දිනේදාට අනාරාධනෙන් පැමිණුණක් සහෝදර කීප දෙනෙක් රවි සිරිවර්ධන ඒ වගේම රසිකඩි දුමින්ද සුගත් සෝමවීර අජිත් පාලිත ක්‍රිෂාන්ත රන්දක වගේ අයියලා ඉතින් ඒ තව නම් කියවුන්නේ නැහැ තව ගොඩක් පිරිසක් ඉන්නවා ඉතින් ඒ වගේ අය ආපු වෙලාවක ඒ සීළු දිවල් සංවිධානය කරනකොට මගේ බිරිඳ අපි පොඩි මදු විතක් අරගෙන ඉන්න වෙලාවක මං කිව්වා මට සින්දුවක් කියන්න ඕනේ ලියමු බලන්න මගේ බිරිඳ ගැන ඉතින් මට නම් මං ආත්මාර්ථකාමී වෙන්න ඇති මට මේ බිරිඳ නැතුව කිසි දෙයක් කරගන්න බෑනි එනිසා ඇයට කලින් මා යා යුතුයි කියලා එතකොට මේ මේ ගීතේ ලියපු රසිකඩි දුමින්ද සහෝදරයා මට කියනවා මේ ඔයා හරි ආත්මාර්ථකාමී චරිතයක් නේ. ඒ කියන්නේ දැන් ඔයා කියන්නේ ඔයාගේ වැඩ ටික ඔක්කොම කරවගෙන ඇයව තනියෙන් තියලා යන්න සූදානම් වෙනවා ඒ කියන්නේ කියලා. ඉතින් ඔහු කෙසේ හෝ මේ හැඟීම ඒ හැඟීම සම්පූර්ණ කරලා මේ වචන ටික ලියලා තිබුණා ඒක ගැයුවේ මම හිතන්නේ ක්‍රිෂාන්ත රන්දක අපේ ආදරණීය සහෝදරයා අපිට හැම වෙලාවම ළඟ චරිතයක්. ඉතින් අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක අයදිමි වරම් මාහට ඉක්මන් වෙන්න නුඹ නැති දාට මේ ජීවන මග යන්න මට සවි නොමැත ඔබ මාගිය පසු වෙන්න. ඒ මගේ අදහස. ඔහු අපූරුට ගෙත්තම් කරපු විදිහ. ඊට පස්සේ ඔහු එකතු කරපු කොටස. පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර මම නැති දාක නපුරක් නුඹ හට වේද තුන් සිත දැවි අලුවෙයි එය සිතන සඳ හැකිනම් එක්ව යන්නට යන්නට පෙර පින කියය. ඉතින් මං හිතන්නේ හැම බිරිඳක්ම හැම ස්වාමි පුරුෂයෙක්ම අර යාදක රතනම් ගැලපෙන දෙදෙනෙක් නම් බොහෝ විට ප්‍රාර්ථනේ වෙයි එකට යන්න එකට නැවත හමු වෙන්න ප්‍රාර්ථනා පුරයි මමත් පුද්ගලිකව එහෙමයි. ක්‍රිෂාන්තරත් ඔය ගීතේ තවත් කතා බොහොමයක් ඇතු කරන්න පුළුවන්කම තියෙනවා අපිට. ක්‍රිෂාන්ත හම් වෙච්ච දවසක එහෙම කතා කරන්න පුළුවන් වෙයි. අතරම මේ ගීතය ගැන ඔහුත් බොහොම සතුටින් කතා කරනවා මට ඇහිලා තියෙනවා. ඉතින් කොමුණත් අද කවි 10ේ සඳ එළිය දැල්ලූ දර්ශන වික්‍රමතුංග සහෘදයා අවසන් කරන්නේ කවියේ සඳ එළිය දැල්ලූ තැනකින්මයි. ඉතින් ඒ නිසා රත්නශ්‍රී විජේසිංහන්ගේ කවිය සිහිපත් කරලා ගීයකින්ම අපි අවසානය හොයාගන්නකොට අද සංගීතය සැපයූ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි වාද්‍ය බෘන්දයට සංගීත අධ්‍යක්ෂණය කළ ඉන්දුනාත් නන්දසිංහ සහෘදයාට ඒ වගේම ගී ගැයූ හේමන්ත අපවාරති සායිනෝකා අහංගමද සිහිපත් කර බොහොම ගෞරවයෙන් අපිට අවසරයි. අද මමත් ඉතින් වචනයක් මට කියන්න අවසරයි වජිර. මේ මම දකින්නේ ඇත්තටම අනෙක් සියලු නාලිකා යම් යම් කාර්යභාරයන් ඉටු කරමින් ඉන්නවා. නමුත් චරණ කියන ආයතනය බොහෝ 100ක් ගත්තොත් 95%ක්ම ඒකේ කන්ටෙන්ට් එක එහෙම නැත්නම් අපි කියන අන්තර්ගතය බොහොම වගකීමෙන් කරන බව අපිට පේනවා. ඉතින් වජිර වගේ දේවල් හොයාගෙන මහන්සි වෙලා වෙහෙස වෙලා මෙහෙම පුටුවක ඉඳගන්න කෙනෙක් ඉන්න එකත් මේ ආයතනයට සම්පතක්. ඒ වගේම මට මේ අවස්ථාව උදා කර දුන්නු අජන්තා සෙනවිරත්න
මහත්මයාත් ප්‍රධාන විදායක නිලධාරියෝ ආ එතුමන්ට මම බොහොම කෘතඥ වෙනවා මේ මාව හොයාගෙන මේ මුහුණු පොතේ කොහේරි තැනක එතුමන් මාව දැකලා කතා කරපු ඉතින් ඒ බන්නේ නායකයෝ කියන්නේ මෙයාට එහෙම නායක තැනක ඉන්න කෙනෙක් නම් ඔහු කොයිතරම් සංවේදීද මේ තැන් තැන් වලට ගිහිල්ලා හොයලා බලලා මෙතෙන්ට සම්මාදම් කරගන්න ඉතින් ඒක අපිටත් ආශිර්වාදයක් අපේ රසික කරපුරටත් ආශිර්වාදයක් ඒ විදිහට තව තවත් මේක බබලින්න මේ විශේෂයෙන්ම මේ වාද්‍ය වෘන්දය මම හිතන්නේ මම අද අඳුනගත්ත සහෝදර කීප දෙනෙකුත් ඉන්නවා විශේෂයෙන් කීබෝඩ් වාදනය කරපු සහෝදරයා බොහොම සෞම්‍යව මේ ඒ අවශ්‍ය කලබල නොවන කරදර නොවන ආකාරයෙන් ඔහුගේ වාදන කුසලතාවය දැක්වුවා ඒ වගේම බේස් ගිටාරය රිද්දම් ගීතායක මේ විශේෂයෙන් මේ සහෝදරයා දිනේෂ් සහෝදරයා ඔහු අති විශිෂ්ට ලෙස වාදනය කරා ආනන්ද ඉතින් ඔහුත් මේකේ බොහොම ලස්සනට කරන බව මම වෙනත් වැඩසටහන් වල පවා දැකලා තියෙනවා ඉතින් මේ වැඩසටහන කවිය ජනගත කරන වැඩසටහනක් මේක අමුතුම වැඩක් මෙතනම කවියක් අපූර්වත්වයෙන් දකින්න පුළුවන් තැන ගීතය කියන්නේ බොහොම ජනප්‍රිය අංගයක් කවිය බොහොම ශේෂ වීමෙන් යන අංගයක් ඉතින් මේ කවියට කවිය තමයි හැම සාහිත්‍ය අංගයකම තියෙන හැම අංගයකම තියෙන නාට්‍යක චිත්‍රපටයක හැම තැනම මේකනේ තියෙන්නේ. ඉතින් ඒක මිනිසුන් ළඟා කිරීමේ හොඳ ආයෝජනයක් වෙයි කියලා මම විශ්වාස කරන මම කෘතවේදී වෙනවා ආයතනයේට ඔබට සියලුම දෙනාට. හොඳයි. ඒ පොකුරේ අපිට අතහැරුණේ පොබුදු විතරයි නිසා මම පොබුදු ගැනවත් මතක් කරලම කුරවි ඒකත් හරිම කලමනාකරණයක් ඇතුව බොහොම අර පර්කෂන් ඉන්ස්ට්‍රුමන්ට්ස් ඔක්කොම ළඟ තියාගෙන බොහොම සියුම්ම වාදනය කරගෙන ඒ නිසා ඒ සියලු දෙනාම සිහිපත් කරන්ට ඉඩ ලැබෙන මොහොතේ සිහිපත් කරමින් අපි යනවා 10 වෙනි කවියේ 10 වෙනි ගීතය කිලිහෙන මතු යම් දිනක අයදිමි වරම් මාහට ඉක්මන් වෙන්න නුඹ නැති දාක මේ ජීවන මඟ යන් මට සවි නොමැත ඔබ මාගේ පසු එන්න මුහුකුරු සෙනෙහසින් අත සරසන දිවිය පෙම් ලොව තුටුව නුඹ දැයි සිතෙනා තරම රිදුනත් නුඹට හසරැල් පුදලා මත ඇදෙන නුඹේ පෙම්බත් බව අරුම බැතුවත් තනිව නික්මෙන්නට නුඹ පෙර මම නැති දාක නපුරක් නුඹ හට වේද තුන් සිත දෙවි අලුවේ එය සිත සද හැකිනම් එක් යන්නට පෙර පිනකි අවසන් හුස්ම ගිලිහෙන
සිට සවිනොමැත ඔබ මාගේ පසු එන්නේ